හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2024 අවුරුද්දේ මැයි මාසේ 7 වෙනිදා මේ රැස්වලා ඉන්නේ පට්ටාන ධම්ම සභාව මගින් පවත්වන අභිධර්ම දේශන මාලාවේ කතාවතු ප්‍රකරණය සම්බන්ධව අදට නියමිත පාඩම කරගෙන යන්නටයි. අපි පළමුවෙන් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. විචිත්ත මති ගම්භීර මනන්ත නය මණ්ඩිතං පဋාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානිකමින් සුභාචබ්බන්න රන්සියෝ නීලපීතාරත්තසේතා මංජිත්තාච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගණං සෙට්ඨං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. හොඳයි, අද දවසත් අපි පාඩම ආරම්භ කරමු. අපි මෙතෙක් කතා කරගෙන ආවේ කතාවත්තු ප්‍රකරණයේ පළමුවෙන්ම අපිට හම්බ වෙන පුද්ගල කතාව තුළ ඇති විස්තර. පුද්ගල කතාව 18 ආකාරයකට විස්තර වෙනවා. එයින් අපි දැනට කතා කළා සුද්ධ සච්චි කට්ටය, සුද්ධික සංසන්දන, ඕපම්ම සංසන්දන, චතුක්ක ණය සංසන්දන, ලක්ෂණ යුක්ති කතා, වචන සෝදන, පඤ්ඤත්තාන යෝග කියන ක්‍රම හත අපි කතා කළා. ඒ කියන්නේ ඒ වාද කතාව තුළ අපිට පුළුවන් ඒ විදිහට පුද්ගල ලබ්ධි අරන් තියෙන අවස්ථාවන් වල ඒ ප්‍රතිසේද කරන්නට ඒ විදිහේ ණය ක්‍රමයක් යොදාගෙන වාදයක් ගොඩනගන්නට පුළුවන්. දැන් උදාහරණයක් අරගත්තොත් ඕපම්ම සංසන්දන උපමා ස්වරූපයෙන් අපි කතා කළා. ඒ විදිහට අපි මෙතෙක් ඒ ටික සාකච්ඡා කළා. අද අපිට කතා කරන්නට තියෙන්නේ ගති, චුති, පටිසන්ධි, අනුයෝග කියන කොටස. මෙතනදී ඇත්තටම ඡේද 161 ඉඳලා 171 වෙනකන් විස්තර වෙනවා. මේ හැම එකක්මත් අර අපි කලින් කතා කරපු මූලික ණය ස්වරූප සියල්ලටම අදාළ වෙන්නට ඕනේ. කිව්වේ දැනට මේ සාකච්ඡා වෙන කොටස බොහෝ විට යන්නේ පෙය්‍යාලං ක්‍රමයට. නමුත් ඒ හැම තැනකදීම අපි අර මූලික ණය ක්‍රමයේ හොයාගන්න ඕනේ. අනුලෝම හරි පච්චනීක හරි පංචකයක් කියදෙන තැන, ඊට පස්සේ ඒකට ප්‍රතිකර්මයේ යොදනවා පටිකම්ම චතුක්කය, ඊළඟට නිග්‍රහයක් ඉදිරිපත් කරනවා, ඊළඟට උපනයන, ඒ කියන්නේ තම මතයේ නිවැරදි බවට ඒත්තු ගන්නනවා, ඊළඟට නිගමනයක් එනවා. නිගමනයක් එන හැම වෙලාවකදීම සකවාදියා ධර්මානුකූල ජයග්‍රහණයක් ගන්න අතරෙදි පරවාදියා චලවාදයෙන් ජයග්‍රහණයක් ලබනවා. පරවාදිය හැම විටම චලවාදයෙන්, ඒ කියන්නේ අර වචනය ලෙස්සලා යන, එහෙම නැත්නම් වචනයම එහෙමමයි කියලා අරගෙන තමන් දිනුවා කියලා හිතන ස්වරූපයක් තියෙන්නේ. සකවාදියා හැම වෙලාවකම ධර්ම විනයට අනුරූපව මේ විග්‍රහය ඉදිරිපත් කරමින් ධර්මවාදයෙන් නිගමනයකට එනවා. ඒ විදිහට තමයි මේ වාද ගොඩනැගිලා තියෙන්නේ. මේ හැම එකක් විදිහටම මෙතන පංචකයක් කියන හැටි, ඊට පස්සේ ඒක අනුලෝම පටිලෝම වශයෙන් දෙයාකාර වෙන හැටි, ඒ හැම තැනකදීම පටිකම්ම නිග්ඝහ උපනයන නිගමන කියන ඉතුරු චතුක්ක හතර යෙදෙන හැටි හැම තැනකදීම අපි මතක තියා ගන්නට ඕනේ. ඒකේ මේ විදිහට ගලපන්න පුරුදු වෙන්නටත් ඕනේ. ඊළඟට අපි අද මාතෘකාව වරගත්තාම අද අපිට තියෙන්නේ ගති, චුති, පටිසන්ධි. ගති කියන්නේ ඒ භවයෙන් භවයට සත්වයා ප්‍රතිසන්ධි අරගන්න වෙලාවේදී ඒ චුතිපටිසන්ධිය මත පිහිටලා වාදයක් ගොඩනගන ආකාරය. දැන් මේක විශේෂයෙන් වෙන්නේ පරවාදියා හිතාගෙන ඉන්නවා මෙන්න මේ වගේ සූත්‍ර. දැන් මේ තියෙන තිනකට්ට වගේ ඒක පුද්ගල සූත්‍රය. ඒකේ තියෙන මෙන්න මේ පාඨය අරගත්තාම සත්තක්කත්තුං පරමං සන්දාවිත්වාන පුද්ගලෝ දුක්ඛස්සන්ත දුක්ඛස්සන්තක්කරෝ හෝති සබ්බ සංයෝජනක්ඛයාති. මෙන්න මේ වගේ තියෙන පාඨවල සත්තක්කත්තුම් පරමං සන්ධාවිත්වාන. සන්ධාවිත්වාන කියන සන්ධාවති කියන්නේ සැරිසරණ.
සන්ධාවිත්වානය කියන්නේ සැරිසරණ පුද්ගලයෙක් ගැන මෙතන කතා කරනවා කියලා පරවාදියායම් අදහසක ලබ්ධියක ඉන්නවා. මේ නිසා සකවාදියා පළමුව තමන්ගේ පුච්චාව ඉදිරිපත් කරලා මේ විදිහට මෙන්න මේ වාගේ දේශනා පාඨවල තියෙන මේ සැරිසරණවාය කියන අර්ථයෙන් ඉදිරිපත් වෙන වචනය ඇත්තටම සත්පුද්ගල වශයෙන් සැරිසැරීමක් නොවන වග පෙන්වා දීම සඳහායි මේ ගති චුති පටිසන්ධි අනුയോഗ කියන ණය ක්‍රමයේ ඉදිරිපත් වෙන්නේ. දැන් මෙතනදී අපි දන්නවනේ කවුද සත්තුක්කතු පරම කියලා කිව්වේ? සෝවාන් පුද්ගල තෙමි. හරි? එතකොට අපි දන්නවා සෝවාන් පුද්ගලයෙක් සත්වරක් ඉදිරියට තව ස්කන්ධ ඇති වෙන්නේ අවස්ථා 7කදී පමණයි. භව හැටියට ඇති වෙන්නේ අවස්ථා 7කදී පමණයි. ඒකනේ කිව්වේ නතේ භවං අට්ඨමං ආදී යන්ති කියලා. එහෙමනම් එතනින් එහා පැත්තේ තියෙන ස්කන්ධ සියල්ලම නිරෝධ කරලා තියෙන්නේ. ඒ නිසා මේ පුද්ගලයා මෙන්න මේ සත්‍යකත්තුම් පරම කියන භව 7ක් ඉදිරියට ස්කන්ධ ඇතිවීමේ ස්වභාවය සහිත පුද්ගලයා සන්දාවිත්වාන සසරේ සැරිසරණවාය කියන අර්ථය පුද්ගලවාදයෙන් අරගත්තු නිසයි පරවාදියාට වැරදුනේ. හරි, දැන් මෙතනදී මෙන්න මේ විදිහට ඒක ඉදිරිපත් කරන්නේ මේ සූත්‍ර පාඨ වරදවාගෙන සත්වයා සසර සැරිසරයි කියන මතය බිඳීමටයි. හැම වෙලාවකදීම බුදුදහම ඉදිරිපත් කරන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රමයක්. එතනදී සත්වයෙක් හෝ පුද්ගලයෙක් සසර සැරිසරනවා නෙමෙයි, ඒ ධර්ම ස්වභාවය ඒ තැනට අනුරූපව ක්‍රියාත්මක වෙනකොට මේ ස්වභාවයක් සසරක් ගොඩනැගෙන අයුරු. ඒක සත්පුද්ගලක විදිහට ගත්තොත් එතන වැරැද්දක් තියෙනවා. දැන් අපි බලමු මොකද්ද මේ මෙතන සත්තක්කත්තු පරම කියලා කිව්වේ. මේ වගේ කවුද සෝවාන් පුද්ගලයෝ කී දෙනෙක් ඉන්නවද අපිට? ඒ විදිහට විවිධ නම් වලින් හඳුන්වපු සෝවාන් පුද්ගලයෝ කී දෙනෙක් මතකද ඔයගොල්ලන්ට? තුනක් මතකයි. මොනවද තුන? ඒක බීජ කෝලං කෝල තව එකක් තියෙනවා, ඒක මතකයි. ඇයි මේ තියෙන සත්තක්කත් උප්පර? සත්තකත්තු. හරි, මේ විදිහට අපි බැලුවොත් සෝවාන් පුද්ගලයෝ තුන් දෙනෙක් හඳුනා ගන්න පුළුවන් සත්තක්කත්තු පරම කෝලං කෝල සහ ඒක බීජී කියලා. සත්තක්කත්තු පරම කියලා කියන්නේ අට්ඨ භව අට්ඨමං භවං නාදීයති, අටවන භවයක් නොගනී. ඒකයි රතන සූත්‍රයේ කිව්වේ නත්තේ භවං අට්ඨමං ආදීයන්ති කියලා. මෙන්න මේ අවස්ථාව මුල් කොටගෙන මෙතනදි වෙන්නේ මේ ඉතුරු භව හත දෙව්ලොව හෝ මිනිස් ලොව වශයෙන් ප්‍රතිසන්දි මිශ්‍රව කතා කරලා තියෙන්නේ. ඒ ප්‍රතිසන්දි භවයෙන් භවයට ගොස් යම් තැනකදී සසර කෙලවර කරනවා. එයා භව හතක් දක්වා යන අර්ථයෙන් සත්තක්කත්තු පරම කියලා කිව්වා. ඊළඟට දෙවෙනි අවස්ථ දෙවෙනි ස්වභාවය තමයි කෝලං කෝල. කුලතෝ කුලං ගච්ඡති, කුලයෙන් කුලයට ගමන් කිරේ. කියන්නේ භවයෙන් භවයට යයි කියන එක. එතනදිත් දෙව් මිනිස් වශයෙන් භව දෙකක් හෝ තුනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 6 වෙනි භවය දක්වා යන එක්කෙනත් කෝලං කෝල විදිහටම තමයි අටුවාව විස්තර කරලා තියෙන්නේ. මේ විදිහට මේ භවයේ සෝවන් වුණා නම් අඩු වශයෙන් තව 6 වෙනි භවයේ දක්වා හෝ යන්න පුළුවන් ස්වභාවයේ දරණ පුද්ගලයා කෝලං කෝල කියලා කිව්වා. කුලතෝ කුලං ගච්ඡති, කුලයෙන් කුලයට ගමන් කිරේ කියන අර්ථයෙන්. ඒක බීජී කියලා තුන්වෙනි අවස්ථාව සැලකනකොට එතන තියෙන්නේ ඒකං ඒව කන්ද බීජං අත්ති. අන්න තව ඉදිරියට තියෙන්නේ ස්කන්ධයන්ගේ 15 එක් අවස්ථාවක් සඳහා පමණයි. ඉතුරු සියලුම අනාගත ස්කන්ධ ක්ෂය කරලා තියෙන්නේ. එහෙමනම් අන්නේ ඒකං ඒව කන්ද බීජං අත්ති කියන ස්වභාවය එක් ප්‍රතිසන්ධියක් පමණක් ඇති සත්වයා අපි හැඳින්වුවා ඒක බීජී කියලා. ඉතින් එවැනි ස්වභාවයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ තියුණු ඉන්ද්‍රිය ඇති පුද්ගලයෙක්. මෙතන සෝවාන් කියලා කිව්වේ, සෝත කියලා කිව්වේ ආර්ය මාර්ගය. එවැනි ආර්ය මාර්ගයකින් යුක්ත වූ පුත්තම් යුක්ත වූ අවස්ථාව සෝතාපන්නයි කියලා කතා කළා. එතකොට මේ විදිහට මේ බෙදීම තියෙන මෙහෙම නියතවම මෙහෙම වෙනවා කියලා නියමයක් නැහැ. මෙතන මේ විස්තර කරලා තියෙන්නේ මේ විදිහට වෙන්න පුළුවන් මේ හැම වෙලාවකදීම දෙව් මිනිස් කියන මිශ්‍ර භව අරගෙන කතා කළා මිසක් මීට වඩා වෙනස් වෙන ස්වරූප ගැන මෙතන කතා කරලා නැහැ. ඒ අනුව
සත්තක්කත්තු පරම කියන අවස්ථාව තමයි මෙතන මෘදු ඉන්ද්‍රිය කියන්නේ බොහොම දුර්වල මට්ටමේ ඉන්ද්‍රිය තියෙන එකනම මේක සංසන්දනාත්මකව බැලුවෝ එයාට බව හතක්ම යන්න වෙනවා දෙවි හෝ මනුස්ස හෝ ස්වභාව වශයෙන්. කොලංකෝල කිව්වාම මධ්‍යම ප්‍රමාණය ඉන්ද්‍රිය දියුණු එක්කෙනා වරන් තියෙනවා. ඒ අනුව එයාට බව උපරිම හයක හෝ ඊට අතරමැදි අවස්ථාවකදී ඔහු රහත් භාවයට පත් වෙන්නට ඕනි. ඒක බීජ කියන්නේ තියුණු ඉන්ද්‍රිය ඇති පුද්ගලයා. ඒ නිසා ඔහු හැකි ඉක්මනින් මේක අවබෝධ කරනවා. උපරිම වුණත් තව එක භවයකට විතරයි ස්කන්ධ ඉපදින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට මේක අපි මේ වෙන්කලි. දැන් මෙතනදිම අපි මතක් කරගන්නට ඕනේ මීට අමතරව තව හිටියා වට්ටජ්ජාසයෝ හෝති කියලා. වට්ටජ්ජාසයෝ ඒ කියන්නේ සසරට ඇලුණු කට්ටියකුත් හිටියා. සෝවාන් වුණත් යම් දුරකට සසරට කැමති ස්වභාවයක් දරපු කට්ටිය හිටියා කියන්නේ කියන්න පුළුවන්ද කාටද? විශාකා විශාකාවයි අනේ පිඬුසිටුතුමා. අනේ පුරුෂ හරි. අනේ පිඬුසිටානෝ විශාකා මහා උපාසිකාව චූලරත මහරත කියන දෙවි පුත්වරු අනේකවන්න දේව පුත්‍රයා එතනින් ගිහාම සක්‍ර දිව්‍ය රාජයා නාගදත්ත දේව පුත්ත මේ ආදී අය ක්‍රමයෙන් සදෙව්ලොව ඉපදීපෙන් ගිහිල්ලා ඊට පස්සේ අකනිට්ඨාව දක්වා යන්න අවස්ථාව තියෙනවා කියලා අටුවාව සඳහන් කරනවා. ඒ නිසා මේ කියන අර වට්ටජ්ජාසය සහිත පුද්ගලයෝ මේ කියන තුන් කොටසට අදාළ වෙන්නේ නැහැ. ඒක මේ තුන් කොටස තුල ඒගොල්ලෝ අරගෙන නැහැ. මෙතන අරගෙන තියෙන්නේ උපරිම වශයෙන් බව හතක් දුවන, එහෙම නැත්නම් ඒ අතරමැද යන හෝ එහෙම නැත්නම් අවම වශයෙන් එක භවයකට සීමා වෙච්ච අය. එතනත් ඒ භව කියන තැන දෙවි මිනිස් කියන ගති දෙකේ සංක්‍රමණය වෙන්න පුළුවන්, මිශ්‍ර වෙන්න පුළුවන්, එවැනි අය තමයි මෙතන අරන් තියෙන්නේ. නමුත් අටුවාව තවදුරටත් විස්තර කරනවා මිනිස් ලෝම සත්තර උපදින අයත් ඉන්න පුළුවන්, දෙව්ලෝම උපදින අයත් ඉන්න පුළුවන්. මේ එහෙම වුණොත් ඒ කොටස් දෙකත් නැතුව තමයි මෙතන මිශ්‍ර භව වශයෙන් කතා කරලා තියෙන්නේ. එතකොට තව මොනවද මෙතන අපිට මතක් වෙන්නේ? සෝවාන් පුද්ගලයෝ කී දෙනෙක් ඉන්න පුළුවන්ද? බෙදීම් අනු සෝවාන් පුද්ගලයෝ 24ක් ඉන්න පුළුවන් පුද්ගල පඤ්ඤත්ති අට කතාව අනුව. කොහොමද වෙන්නේ? දැන් මෙතන ඉන්නවා සත්තක්කත්තු පරම කෝලංකෝල ඒකබීජී කියලා 3 දෙනයි. දැන් මේ 3 දෙනාට අපි දන්නවා අපි ධම්මසංග නීන ගත්ත ප්‍රතිපදා 4 ගානේ යන්න පුළුවන් ඕන්න. මොනවද ප්‍රතිපදා 4? මතකද? දුක්ක 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 ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කිප්පා අන්න විඤ්ඤා දන්දා අන්නේ විඤ්ඤා. විදිහට එන ප්‍රතිපදා 4 තියෙනවා. එතකොට ඒ 4ට 90 මෙතන 3යි 4 වල 3 12යි. ඊළඟට ඒ 12 දෙනාම එක්ක සද්ධා ධූරයේ මූලික කොට යන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රඥා ධූරයේ මූලික කොට යන්න පුළුවන්. හරිද? එහෙම වුණාම 12 + 2 24යි. ඒ අනුව අටුවාවට අනුව සෝවාන් පුද්ගලයෝ 24ක් දක්වා අපිට බෙදලා පෙන්වන්නට පුළුවන්. කොහොමද ඒක ගත්තේ? මෙතන 3යි. ඒ 3 දෙනා ප්‍රතිපදා ભેදයෙන් 4 + 3 12යි. සද්ධා ධූර ප්‍රඥා ධූර ભેදයෙන් මෙතන 2යි 24යි. 3 වරක් 4 12යි 12 + 2 24යි ආදී වශයෙන්. හරි. එතකොට ඒ විදිහට මෙන්න මෙතන මේ විස්තර කරලා තියෙන සත්තක්කත්තු පරම සන්දහවිත්වාන පුද්ගලෝ දුක්ඛසන්තකරෝ හෝති කියන තැන පරවාදී හිතනවා මෙතන පුද්ගල භාවයෙන් මෙයා සසර සැරිසරනවා කියලා. එවැනි ලබ්ධිය දුරු කරන්න තමයි මේ වාදය ගොඩනගලා තියෙන්නේ. දැන් බලමු මෙහිම වාදයක් මෙහිම ලබ්ධියක් ඇති වුණොත් ඒ ලබ්ධිය බිඳින්නට මොන වගේ ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්ද කියලා නිකන් හිතලා බලන්න. මේ බලන්න එකම පුද්ගල වශයෙන් හෝ අන්න පුද්ගල වශයෙන් සසර සැරිසරයිද කියලා අපිට විමසන්නට පුළුවන්. ඔයා එහෙම සැරිසරනවා නම් ඒ එකම පුද්ගලය විදිහට දයන්නේ. එහෙම නැත්නම් වෙනස් පුද්ගලය විදිහට යනවාද? මෙතන එක්කෙනෙක් අතන එක්කෙනෙක් ඒ විදිහට. එහෙම නැත්නම් එකම ස්වરૂපයෙන් යනවාද? දැන් මෙතන මිනිස්සෙක් හිටියා නම් ඊළඟට දෙවියාත්තේ මිනිස්සයා විදිහටමද ඉන්නේ? ඒ විදිහට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අහන්න පුළුවන්
දැන් බැරි වෙලාවක්වත් ඔය කියන විදිහට පුද්ගල බව නැසෙන්නේ නැතුව මෙතනින් එහාට යනවා නම්, එහෙමනම් මේ භවයේදී එක් සත්වයෙක් විසින් තව සත්වයෙක්ව මැරුවොත් පිටි එතන මරණයක් වෙලා නැහැ නේ එහෙනම්. ඇයි ඒ සත්වය මෙතනින් නැගිටලා අතනින් ජීවිත හිටගෙන තියෙනවා ආයි. එහෙමනම් අර එයාව මරපු එක්කෙනාට ප්‍රාණඝාතයක් වෙනවද? කර්ම රැස්වීමක් වෙනවද? අන්න ඒ විදිහට ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. එකම සත්වයා ඉදිරියට යනවා කිව්වා නම් එහෙම. එහෙම නැතිනම් මැරිලා නැහැ මෙතන. එහෙම වුණොත් අපි කොහොමද එයාට යම් කිසි දෙයක් ආරෝපණය කරන්නේ? හදිසි කාර් එක ඇක්සිඩන්ට් වුණොත් ඉතින් එයාට ඒක හානියක් වෙන්නේ නැහැ එතකොට. අර ඒ වගේ එයාව මැරුවොත් ඒ අනිත් එක්කෙනාට ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. ඇයි ඉතින්? එයා මෙතන නැගිටලා අතනින් ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ තර්කයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ මේ ඡේදවලදී. ඊට අමතරව ජාති කුල අංග විකල ආදි වශයෙන් දැන් බ්‍රාහ්මණ ජාතිය හිටපු එක්කෙනා දෙවියක් වුණත් බ්‍රාහ්මණ දෙවියෙක් දෙයක්. එතකොට ශුද්‍ර කුලයේ ඉන්න එක්කෙනා දෙවියෙක් වුණොත් එයා දේවයන්ගේ ශුද්‍ර කුලයේද? අර ඒ විදිහට අහන්න පුළුවන්. ඊළඟට අංග විකල භාවය මුල් කොටගෙන අත හදිස්සියේ අත කපලා තියෙන කෙනෙක්. මොකක් හරි හේතුවකට ඇක්සිඩන්ට් එකකින් අත කපලා අයින් කරලා එක අතක් නැහැ. එයා මැරිලා උපදිනකොට එතකොට එයා ඉපදින්නේ ඒ අංග විකල භාවයෙන්ම. එකම විදිහට යනවනම් මෙන්න මේ විදිහට ඊළඟට ඕන ස්කන්ධ වශයෙන් අහන්න පුළුවන්. තව ඉතින් ගොඩාක් ක්‍රම මේක ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ විදිහටයි මෙතන වාදයේ ගොඩනගලා ඒකේ ලබ්ධිය මිදීමට උත්සාහ කරලා තියෙන්නේ. අපි එකින් එක අරන් බලමු. ඉස්සෙල්ලා බලමු ඡේද 1 161 පෙරලා ගන්නකො පිටු අංක 86. හැමෝම ගාව පොත් තියෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් එතන බලන්න වල සන්දාවති අස්මා ලෝකම් පරං ලෝකම් පරස්මා ලෝකම් ඉමං ලෝකන්ති. එහෙම නැත්නම් සිංහල පැත්ත බැලුවා නම් මෙලොවින් පුද්ගලයෙක් මෙලොවින් පරලොවටද පරලොවින් මෙලොවටද දුවන්නේ වේද? එතකොට ඒකට මොකද්ද ලැබෙන උත්තරේ? ඔව් කියලා. ඇයි ඔව් කියලා ලැබුණේ? එය ඔහුගේ ලබ්ධිය නිසා, පරවාදියාගේ ලබ්ධිය නිසා. කවුද ප්‍රශ්නේ ඇහුවේ? සකවාදියා. පුද්ගලයා සසර සැරිසරනවා. ඔව් ඔව් සැරිසරන. අනේ එම පුද්ගලයා මේ භවයකින් අනිකට යනවද? අන්න එතකොට පොඩ්ඩක් ප්‍රශ්න වෙලා අහනවා. න හේවං වත්තබ්බේ. පළවෙනි අනුයෝගයේදී බලන්න එතනදී එකඟ වෙන්නේ නැහැ පටික්කේපයක් උත්තර දෙන්නේ. ඇයි ඒ? බැරි වෙලාවකත් එකම පුද්ගලයා මේ භවයෙන් අනිත් භවයට යනවා නම් ඒ කියන්නේ නියත වූ පුද්ගලයෙක් ඇත, සාස්වත වාදයට යනවා. හරි. නමුත් මේ පුද්ගලයාට බුදුදහමේ නිවැරදිව ඉන්නත් ඕනේ. එහෙමනම් සාස්වත කියන එක වැරදි කියලා දන්නවා. එහෙමනම් අන්නේ සාස්වත බිය නිසා මෙයා කිවන හේවන් වත්තබ්බේ. ඊළඟට එහෙනම් ඒ පුද්ගලයා යන්නේ නැත්නම් වෙනත් පුද්ගලයෙකු අනිත් භවයට යනවාද? ඒත් පටික්කේපෙන් පිළිතුරු දුන්න න හේවන්. ඇයි? උච්ඡේද බිය නිසා. ඇයි එහෙම වුනේ? මේ පුද්ගලයා මෙතනින් මැරෙනවා, අනිත් පුද්ගලයෙක් තමයි යන්නේ. එහෙම වුණොත් මේ පුද්ගලයා මෙතනින් මැරෙනවා කිව්වොත් එහෙම උච්ඡේදවාදී. හරි. මෙන්න මේ විදිහට ඒතන් දෙකේදී පටික්කේපයෙන් පිළිතුරු හම්බ වෙනවා. ඊළඟට මොකද්ද 162 අහන්නේ? මේ හැම තැනකදීම ඒ අනුയോഗෙම හරියට කියවලා බලන්න. ඒ වාද ක්‍රමය හිතට අරගන්න කොහොමද ඒක ගත්තේ කියලා. ඒ තැන කොහොමද මෙතන සිංහල පැත්තේ ගොඩක් වෙලාවට දීලා තියෙනවා. මේකට උත්තරේකුත් සාස්වත බියෙන් උච්ඡේද බියෙන් ආදී වශයෙන් ඒ විදිහටයි ඡේද 161 විස්තර කරලා තියෙන්නේ. ඊළඟට 162 අරගෙන බැලුවා නම් පුද්ගලව සන්දාවති අස්මා ලෝකා පරං ලෝකං පරස්මන් ලෝකා ඉමං ලෝකන්ති. පුද්ගල මෙලොවින් පරලොවටද පරලොවින් මෙලොවටද දුවන්නේ වේ? ඔව්. ඇයි දැන් මේ හැම වෙලාවෙම එකම ප්‍රශ්නේ නැවත නැවත අහන්නේ? හේතුව දැන් එක විදිහකට ලබ්ධිය ඉදිරිපත් කරන වෙලාවේදී ඒ ප්‍රශ්නේ අහලා ඒ පරවාදියාගේ අදහස පැහැදිලිව විස්තර කෙරෙව්වා. වෙනත් ලබ්ධියක් ඉලක්ක කරන වෙලාවේදී නැවත වතාවක් ඒ ප්‍රශ්නේ අහනවා. හරි. මෙතන විවිධ මත විවිධ සංකල්ප ථේරවාදයට විරුද්ධව ගොඩනැගිලා තියෙනවා. එහෙමනම් එක එක මතයක් නැවත නැවත ඉස්මතු කරලා අරගනිද්දී අර මූලික ප්‍රශ්නය අහලා තමයි
මොකද ඒ මතයටත් සාධාරණයේ හරියට කරන්නට ඕනේ. ඒ මතේ අරගෙන ඒක ඉස්සරහට අරගෙන ඒ විදිහට ඒක නිෂේධනය කරලා පෙන්වන්නට ඕනේ. ඒ සඳහා තමයි මේ එකම ප්‍රශ්නේ නැවත නැවත අහනවා. ඒ අහන්නේ ඇයි එක හා සමාන නමුත් වෙනස් වෙනස් ලබ්ධි ඉදිරිපත් කරවා ගන්නට ඕන නිසා. හරි. එතකොට එතනත් පටිඥාවෙන් පිළිතුරු හම්බ වෙනවා. නෑ මෙතන නහේවං වත්තබ්බේ කියලා ඇයි ඒකච්ච සස්සත වාදයට බියෙන්. ඇයි එකම පුද්ගලයෙක් යනවා නම් මේ ඒකච්ච සස්සත කියන වාදයක් තියෙනවා ඒකට අනුව බියෙන් යනවා. ඒ ඒකට වැටෙයි කියලා බයයි නහේවං වත්තබ්බේ කියලා. 163 දී වෙන්නේ ඒ පුද්ගලත්ම සසර සැරිසැරීමක් නැතිද කියලා ඇහුවොත් එහෙම ඒකටත් නහේවං වත්තබ්බේ කියනවා. මොකද අමරාවික්ෂේප වාදයට බියෙන් ඉස්සරලා ඔව් කියලා දැන් මේක නැහැ කියන්න බැහැ. මොකද ඒක අමරාවික්ෂේප වාදයට යනවා. අමරාවික්ෂේප වාදයේදී ගොඩක් කලාවට වෙන්නේ මේ විදිහට වචන ලෙස්සලා අරින එක. මෙන්න මේ විදිහට සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය, ඒකච්ච සස්සත දෘෂ්ටිය, අමරාවික්ෂේප දෘෂ්ටිය මේ ආදි වශයෙන් ගොඩාක් දෘෂ්ටි තියෙනවා. අන්නේ ඔක්කොම මෙතනදී බොහොමයක් ඒවා මෙතනදී ඉස්මතු කරලා අරගෙන ඒ හැම එකකටම පිළිතුරු අරගෙන ඒ එක එකක් නැත් එසේ නොවේය කියලා විස්තර කිරීමක් තමයි මෙතන වෙන්නේ. මේ වාද අරගෙන බැලුවොත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් පළවෙනි සාස්වත වාදය කොහොමද ගොඩ නැගුණේ කියලා. හරි. අර එක තැනක අපේ පෙළ පොතේ සඳහන් වෙනවානේ පුබ්බන්ත කල්පිතක දෘෂ්ටි 18ක් ආදිය ගැන, පූර්වාන්තය ගැන, කල් මේ මේ අපි හිතාගෙන ඉන්න දෘෂ්ටි 18ක් ගැන. ඒකේ පළවෙනි දෘෂ්ටිය තමයි ධානයේ වඩා තමාගේ පෙර භවයන් බැලීමේදී. දැන් ඔන්න මම ධාන වඩලා මම මාගේ පෙර භවයේ බලනවා. එතකොට මගේ ධාන මට්ටමේ ධාන වශී කරපු ප්‍රමාණය මත මට යන්න පුළුවන් දුරක් තියෙනවානේ. අනේකේ සත සහස්සේ, අන්න අනේකේ සත සහස්සේ මගේ ආත්ම භාව ලක්ෂ ගාණක් මට බලන්න පුළුවන් තත්ත්වයකට මම පත් වුණොත් ඒ මුළු කාලය පුරාම තම පැවැත්ම දැකීම තුළ සත්‍ය වශයෙන් ආත්මයක් ඇතැයි දිට්ඨියකට යනවා. අන්න බලන්න. එතකොට දැන් මේ විදිහට නොඑක් ලක්ෂ වාරයක් විතර මට මේ 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 ස්කන්ධ පංචකයේ පැවැත්ම මේ විදිහට දකිනකොට එයාට හිතෙනවා මේ බාණ්ඩුදි මෙතන මේ මේ බොහෝ කාලයක් ඉඳලා තියෙනවනේ. එහෙනම් ඒ භවයෙන් භවයට යමින් සත්වයක් මෙතන ඉන්නවා. එතකොට ඉන්නේ එහාට අතීතයේ බැලීමේ හැකියාව ධානයේ බලය අනුව සීමා වෙලා නිසා පේන්නේ නැහැ. නමුත් මෙතන කියන්නේ අනේකේ සත සහස්සේ නොඑක් ලක්ෂයන් වාරයක් තමාගේ ඉපදීම චුතිය දකින නිසා හිතනවා එහෙනම් මෙතන නියත පැවැත්මක් තියෙනවා කියලා. අන්න පළවෙනි සාස්වත වාදයට වැදුනා. ඇයි සත්වයේ කැත එයා තමා මේ ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ දෙවෙනි සාස්වත දෘෂ්ටිය තමයි සංවර්ත විවල් විවර්ත කල්ප 10ක් දකිනවා. ඒකෙනුත් ඒ විදිහටම දෘෂ්ටිගත වෙන්නට පුළුවන්. එතනදී කල්ප විදිහට ඒක ගියේ. මෙතන අරගත්තේ චුතිපටිසන්ධි වශයෙන් අවස්ථා ભેදය. එතන අවස්ථා ලක්ෂයක් විතර දකින්න කොට හිතනවා ඒක එහෙමයි කියලා. මෙතනදී සංවර්ත විවර්ත කල්ප 10ක්. එතකොට ඒක ඊට වඩා ලොකුයි. ඒ අනුව දෘෂ්ටිගත වෙනවා. තුන්වෙනුව කල්ප 40ක් දකින්න තමාගේ ධානයේ දිනු වුණා නම් ඒ තුල තවත් ස්ථාවර වෙනවා. නෑ මේක ස්ථිරෝම සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා යාම තමා මේ යන්නේ කියලා. ඊළඟට හතරවෙනි දෘෂ්ටි ඉදිරිපත් කරලා තියෙන්නේ තමාගේ තර්කයට අනුව කල්පනා කරලා මේක බැලුවයි කියලා. දැන් අපි හිතමුකෝ මෙහෙම තර්කයට අනුව ගත්තොත් සිත නිත්‍ය වග හිතා ගන්නවා. ඇයි ඒක එහෙම දකින්න පුළුවන් යාට නිතර නිතර ඇවිල්ලා තියෙනවා වගේ. රූපේ අනිත්‍ය බවද සලකලා අන්න එතකොට ඒකච්ච සස්සත. හරි එහෙමනම් රූපය නම් නැසෙනවා තමයි. හැබැයි මේ සිත කියන එක නිරන්තරයෙන් ගිහිල්ලා තියෙනවා. අන්න එතකොට මේ නාම රූප දෙකෙන් එක්කාණ්ඩයක් අනිවාර්යෙන් යනවා ඒකච්ච සස්සත වාදී. හරි ඊළඟට තව එකකට යනවා. එක කොටසක් සාස්වතයි කොටසක් නැත යන දෘෂ්ටිය. ඒකම තමයි අරගත්තේ. ඊළඟට තව අවස්ථාවක් තමයි අර මොකද්ද මේ මේ කිඩ්ඩා පදූසික බ්‍රහ්ම කොටසක් කියලා කාණ්ඩයක් විස්තර වෙනවා.
ඔවුන් ක්‍රීඩාවෙම ඇලිලා ඉන්න අය කියලයි විස්තර කරන්නේ. එතකොට ඒ ක්‍රීඩාව නිසාම ආහාර ගැනීමට අමතක වෙලා එතනින් චුත වෙලා මිනිස් ලොවට පැමිණෙන අවස්ථාවලදී නැවත ධානයේ වඩලා තමන්ගේ පෙර භවය බැලුවහම තමන් චුත වෙලා ඉන්නවා. හැබැයි තමන් සමග සිටි අනිත් අය එසේ නොවූ බවත් දැකලා අන්න එතකොට හිතනවා සමහර අය විතරක් චුත වෙනවා, සමහර අය චුත වෙන්නේ නැහැ. එතකොට ඒකත් අර ඒකච්ච සස්සතවාදයේම කොටසක්. ඇයි සමහර අය චුත වෙනවා සමහර අය චුත වෙන්නේ නැහැ? අන්න ඒ වගේ ඒ විදිහට. එතකොට තව කොටාසයක් තමයි මනෝපදුස්සිකා කියන දෙවිවරු. ඒගොල්ලත් ඒ විදිහටම යම් යම් අවස්ථාවල සමහර අය චුත වෙනවා. චුත වෙලා පල්ලෙහාට ඇවිල්ලා බලලා ආපහු ධ්‍යාන උපදවල උඩ බලපුවාම ආ නෑනේ අර මම චුත වෙලා හිටියට අනිත් අය ඉන්නවා. එහෙනම් එක කොටසක් පමණක් එහෙම වෙනවා ආදී වශයෙන් ඒක එක එක දෘෂ්ටිවලට ගන්නවා. මේ විදිහට මෙතන අර ඒ ඒ අර ඊයද දෙතන තිබුණේ පුබ්බන්ත කල්පිත දෘෂ්ටි 18 විස්තර කරන තැන මේ විදිහට ඒක ගොඩාක් විස්තර කරලා තිබුණා. මම ඔක්කොම අරගත්තේ නැහැ. ඊළඟට අමරාවික්කේ පවාද 4ක් ගැන කතා කරනවා. එතනදී කුසල් අකුසල් ලෙස පිළි අමරාවික්කේ පවාදේ කියන්නේ ඔව්ද මේක මෙහෙමද කියලා ඇහුවොත් එසේ විය එසේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම නොවේද කියලා ඇහුවත් ඔව් එහෙම එහෙමත් වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. අන්න ඒ විදිහට උත්තර දෙන එකනේ. ඇයි එතකොට එහෙම එහෙම වෙන්නේ ඇයි කියලා මෙතන විස්තර කරනවා. කුසල් අකුසල් ලෙස පිළිතුරු දෙන්නේ නැහැ. ඇයි? තමාතින් බොරුවක් කියවේදයි බයි. අධිසේවක තමා කුසලයේ කිව්ව එක යම් විදිහකට තර්ක වෙලා අකුසල වුණොත් එහෙම ඒක හරි නැහැ කියලා. ඒ ඇයි මේ තමා නිවැරදිව මේක දන්නේ නැති නිසා. ඊළඟට විපාක සම්බන්ධ සැකයක් ඇති නිසාත් මෙහි කියනවා කුසලයට සුඛ විපාක කොහොමද අකුසලයට දුක්ඛ විපාක කොහොමද කියලා තමන් නියතව දන්නේ නැති නිසාත් මේ විදිහට පිළිතුරු දෙන්න බයේ ඉන්නවා. ඊළඟට බැරි ලබක්කත් කුසල් අකුසල් ආදී ලෙස පිළිතුරු දෙන්න ගියොත් මට උපාදානයක් ඇති වෙන්න පුළුවන් කියලා බියනුත් මේ විදිහට වචන මාරු කරලා උත්තර දෙනවා. ඊළඟට ලෝකයේ සම්බන්ධ ඇති සැකය නිසා, ඒ කියන්නේ මේ ලුජ්ජති පලිජ්ජතිති ලෝකෝ කියලා අපි හඳුන්වපු මේ ලෝකය ගැන නිවැරදිව දැනීමක් නැති නිසාත් අර විදිහට වචන මාරු කරනවා. ඊළඟට මට වඩා දක්ෂ පුද්ගලයෙක් මගේ වාදය නිග්‍රහ කරයි කියන බයෙන් ඒ තව අවස්ථාවක්. එතකොට කුසල අකුසල ගැන අවිනිශ්චිත භවයක අපි කතා කළා ඉස්සෙල්ලානේ. ඊළඟට මෝහයෙන් යුක්ත නිසා නිවැරදි පිළිතුරු නැති නිසා මේ වාගේ කාරණා නිසා තමයි අමරාවික්කේප වාද ගොඩනැගිලා තියෙන්නේ. මෙතන ප්‍රධාන වාද හතරක් ගැන විදිහට කතා වෙනවා. ඉතින් ගොඩක් දීර්ඝ වෙයි බලනවනම් ඒ විදිහට යන ක්‍රමය. ඊළඟට තව වාද ක්‍රමයක් තමයි, තව දෘෂ්ටිගත වීමක් තමයි අදිච්ච සමුප්පන්න වාදය. කියන්නේ ඉබේ හටගත් බව. අපි කතා කරන්නේ පටිච්ච සමුප්පාදයක් ගැන. මෙතන ඊට විරුද්ධ පැත්ත අදිච්ච සමුප්පන්න. ඒකෙදි කියන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම අසඤ්ඤ භවයෙන් චුත වෙලා උපන් කෙනා මෙතනදී ධ්‍යාන වඩලා ආපහු බලපුවාම එයාට පේනවා තමන් පළමු වරට ඉපදුණු බව සලකනවා. ඊට කලින් සිතක් පහයි සිත එයාට හොයාගන්න බෑ. ඇයි? අසංගතත්තේ කල්ප 84,000ක් ඉන්නවනේ. ඉතින් එතකොට එච්චර දුර බලන්න තේරෙන්නේ නැහැ. නමුත් මේක පාටින් පේන්නේ මෙතන සිත පහළ වුණා වගේ. ඒකේ පෙර කෙලවර කොතනද කියලා හොයාගන්න බෑ. අන්න එහෙම වෙලාවකට ඔහු දෘෂ්ටිගත වෙනවා මේ සිත ඉබේ පහළ වුණා කියලා. එතකොට ඒක අර භෞතිකවාද මත පිහිටලා තර්ක කිරීම මත සලකලා අරගත්තු දෙයක්. මෙන්න මේ විදිහට විවිධ ආකාර දෘෂ්ටිගත වීම් දකින්නට පුළුවන්. මේ එක එක දෘෂ්ටි ගැන කෙටි අදහසක් මම ඉදිරිපත් කළේ. ඊට පස්සේ දැන් අපි ඊළඟට ආපහු අපේ පාඩමට ගියොත් දැන් පරවාදියාට මේ විදිහට අපි නිග්‍රහ කරගෙන එනකොට පරවාදියාත් අරගන්නවා එයාට තියෙන ආයුධ ටික. එයා අරගන්න සූත්‍ර හැම වෙලාවෙම එයා සූත්‍රයේ වරද්දගෙන තියෙන එකනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා එයාට නිග්‍රහය ඉදිරිපත් කරගෙන කරගෙන එන වෙලාවේදී එයා එකකින් ගැලවෙන්න මොකද්ද කරන්නේ? එයා දන්න සූත්‍ර පාඩ අරගෙන පෙන්නනවා මේ බලන්නකො මේ සූත්‍රයේ මෙහෙම කියලා තියෙනවානේ. එහෙනම් ඇයි වා ඒක එපයි කියන්නේ? ඒ විදිහට මේ බලන්න ඒ 165 අරගෙන තියෙනවා සංයුක්ත නිකායේ ඒක පුද්ගල සූත්‍රයේ මේ තියෙන පාඨය. අරගෙන අහනවා කොහොමද එහෙනම් ඔබ නැහැ කියන්නේ? ඒ විදිහට මේ
165 පෙරලලා බලන්න. බලන්න පුස්සාව ඉදිරිපත් කරන්නේ පරවාදී. හරි. ඊළඟට 166 ගිහිල්ලා බලපුවාම එතනත් පරවාදී පුච්චාවක් තියෙන්නේ. ඒක අරගෙන තියෙන්නේ සංයුක්ත නිකායේ දුග්ගත සූත්‍රයෙන්. එතනත් කියනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අවිජ්ජා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසාරතං. අර බලන්න සන්ධාවතං සැරිසරයි. හරි. අන්න ඒ වචනේ අරගෙන කියන මේ බලන්න ඉතින් සත්වයා සැරිසරයි. හරි. අන්නේ නිසා කියනවා ඒ කරුණින් පුද්ගලයා මෙලොවින් පරලොවටද පරලොවින් මෙලොවටද සන්ධාවනිය කෙරෙයි. එහෙනම් පුද්ගලයා ඉන්නවා. මෙන්න මේ විදිහට මේ ඡේද 165 166 දෙකේදී පරවාදියා විසින් තමාගේ තර්කය සූත්‍රානුසාරයෙන් ඉදිරිපත් කරන විදිහ. දැන් මෙහිම ඉදිරිපත් කරපුවාම ඊළඟ මොකද්ද වෙන්නේ? සකවාදියා මෙහි තියෙන වැරද්ද පෙන්නවා. හරි. හොඳයි. දැන් මේ විදිහට සසර සැරිසරනවා කිව්වා නම් 167න් පෙන්නනවා. හරි. නැවත වතාවක් ඒක ඉස්මතු කරලා අරගන්නවා. පුද්ගලයා සසර සැරිසරනවාද? ඔව්. ඒ පුද්ගලයාම සැරිසරයි. යන නැවත වතාවක් ඒක අපි අරගන්නවා. එතකොට සාස්ෘත බිය නිසා නෑ කියන අර නැවත වතාවක් අර ටික ඉදිරිපත් කරනවා මේ විදිහට. දැන් ඒ මිනිස්ම දෙවි වේද? එසේ නොකිය යුතුයි. ඇයි? ඒ මිනිස්යා ඒ විදිහටම ඒ ස්වරූපයෙන්ම දෙවියෙක් වෙන්නේ නෑනේ. ඒකට ඒක වෙනස් උපතක්. එහෙමනම් එකම සත්වයා යනවා කියලා කොහොමද අහනවා ඉදිරිපත් කරන්නේ මේ විදිහට? මෙතනදී 167 කතා කරලා තියෙනවා. එතකොට මෙහෙම කියනකොට දැන් ඔබේ කියන එකම මිනිස්සයා ද දෙවියෙක් වෙන්නේ? මේ ආදි වශයෙන් ඊළඟ ඡේදයක් අහනවා. 168 168 සකවාදීය ප්‍රශ්න කරනවා මේ පුද්ගලම මෙලොවින් පරලොවටද පරලොවින් මෙලොවටද සංධාවනී කිරේ. එතකොට ඔව්. එහෙමනම් පළමුව මිනිස්ව සිට දෙවෙනුව දෙවි වෙන කිසි මිනිසෙක් ඇද්ද? ඔව්. හරි. ඒකත් ඔව් කියනවා. දැන් මම පළවෙනි පටිඤ්ඤාවාවියයි සෝ පුග්ගලෝචන අඤ්ඤා යනාදී සූත්‍රාන්ත ඇතියෙන් දෙවනාට පිළින කෙරෙයි. හරි. මේකට ඔව් කියලා ගත්තියයි සමහර සූත්‍ර තියෙනවා ඒ විදිහට යනවයි කියන නිසා ඒකට ඔව් කියලා කිව්වා. ඊළඟට එහෙමනම් නැවත වතාවක් සකවාදී අහනවා පළමුව මිනිස්ව සිට දෙවෙනුව දෙවිවන කිසි කෙනෙක් ඉන්නවද? ඉන්නවා. හරි. එහෙමනම් නැවත වතාවක් අර මූලික ප්‍රශ්නේ අහනවා ඒ මිනිහමද දෙවියා උනේ? අන්න එතකොට එසේ නොකිය යුතුයි. ඇයි? ඒ මිනිහම දෙවියා වුණා නම් ඒ ස්වරූපේ එතනක් තියෙන්නට ඕනේ. එයාගේ අතක් කපල හිටියා නම් දෙවියගේ අතක් නැතුව ඉන්න ඕනේ. මේ ආදි වශයෙන් අර කලින් කතා කරපු ටික නැවත වතාවක් ඉදිරියට දාන්න පුළුවන්. ඒ විදිහට පෙන්නනවා ඔබ ඔය කොහොම තර්ක කළත් ඒක වෙන්නේ නෑ කියන එක. ඊළඟට 169 අරගෙන බලපුවාම ඒ මිනිස් මැද දෙවියෙක් වෙන්නේ. හරි. එතකොට ඔව්. හරි. අහං තේන සමයේන සුනෙත්තෝ නාම සත්තා අහෝසි යන එතකොට එහෙමත් සූත්‍ර තියෙනවානේ. එක ඒ කාලයේදී මම සුනෙත් නම් කියන නමින් ශාස්ත්‍රවරයෙක්ව හිටියා. හරි. ඒ විදිහට නැවත වතාවක් සූත්‍ර පාඩ තියෙන නිසා එහෙමනම් ඒ මිනිස්ම දෙවි වේද? ඔව්. ඇයි මේ සූත්‍රයේ තියෙන්නේ? අහං තේන සමයේන සුනෙත්තෝ නාම සත්තා හෝසි ව කියන්නේ. හරි. ඒ විදිහට ඉන්නවා. අන්න එතකොට නැවත වතාවක් අහනවා ඒ මිනිස් මදද අර කලින් කිව්ව ප්‍රශ්න ටික නැවත ඉදිරිපත් කරලා ඒ තර්කයේ අර බිඳලා දාන්න හදනවා. ඊළඟට මේක තව ඉස්සරහට අරයි යනවා. ඉඳින් එම පුද්ගලයාම මෙලොවෙන් චුතව පරලොව දිවෙයි. අනෙකෙක් නොදිවෙයි. යනුවත් මේ මෙසේ මරණ නොවේයි ප්‍රාණාතිපාතයේද නොලැබෙයි. කර්මයක් ඇත, කර්ම විපාකයක් ඇත, කළ කර්මයන්ගේ විපාකයක් ඇත, පව්පින් පැසෙන කල ඒ පුඟුල් මැදිවේ යනු මිත්‍යාව යැයි. බුදුදහම විශ්වාස කරනවා කර්ම විපාකයක් තියෙනවා. යමෙක් කර්මයක් කළොත් ඒකට අනිවාර්යෙන් විපාකයක් තියෙනවා. එතකොට පව් හරි පින් හරි ඒවා යම් කිසි කාලයක් පැසෙන කල අපි එහෙමනේ කියන්නේ. මොකද කාමාවචර ලෞකික කර්මවල විපාකය ඊළඟ ෂණේ හම්බ වෙන්නේ නැහෙනේ. යම් කාලයක් ගත වෙනවා. එහෙමනම් පව්පින් ඒකට අපි කියනවා පැසෙන කාලය කියලා. පව්පින් පැසෙන කල ඒ මේ පුඟුල්ම දිවේ.
කියන ඒ වාගේ අපි විශ්වාස කරන තේරවාදයේ තුල තියෙන සිද්ධාන්ත සියල්ල බොරුවක් වෙනවනේ. ඇයි බොරුවක් වෙන්නේ? ඒ පුද්ගලයාම මෙතනින් චතව පරලෝ යනවා කිව්වොත් එහෙනම් මෙතනදියා මැරිලා නැහැ වගේ. හරි? ඇයි ඒ පුද්ගලයාම නම් අතින්ට ගිහිල්ලා ඉන්නේ? එහෙමනම් මෙතනදී මොනම විදිහකටවත් කාටවත් ප්‍රාණඝාතයක් කරන්නට බෑ. හරි? එතකොට එහෙමනම් කර්මය නැති වෙනවා. කර්ම විපාකේ නැති වෙනවා. එතකොට අපේ බුදුදහමේ තියෙන මූලික සිද්ධාන්ත අයින් කරන්නට වෙනවා. ඒ අන්නේ විදිහට සකවාදියා ඒ කරුණ ටික ඉදිරිපත් කරලා පරවාදියාට නිග්‍රහයක් කරනවා. ඒ 169. දැන් මෙතනදී අරගෙන තියෙන්නේ බලන්න මෙලොවින් චතුව පරලොව දිවි. දැන් බලන්න මෙතන මිනිස්ස සිට දෙවි වෙයි. මේ සුගතිය ඉලක්ක කරලා මෙතනදී ප්‍රශ්න කරලා තියෙන්නේ. හරි, මිනිසෙක් ඉඳලා ඊට පස්සේ දෙවියෙක් වුණාම කොහොමද? සුගතියේ ඉහළට යන අවස්ථාව මෙතනදී අරගෙන 169 ඡේදය විස්තර කළා. ඒ වගේම 170 මෙතනදී සුගතිය විතරක් නෙමෙයි දුගතියත් අරගත්තා. මිනිස්ස සිට යකෙක් වෙන, ප්‍රේතයෙක් වෙන, නේරයික නිරය නිරයේ ඉන්න සත්වෙක් වෙන, තිරසන්න ලෝකයට ගිය එකේ පොටුවෙක්, ගොණෙක්, ගදබු කිව්වෙ මොකක්ද? මොකක් හරි වගේ ඌරු, මහීෂ, ඌරෙක් වෙන එකෙක්, මීහරකෙක් වෙන අවස්ථාවක් තිබුණොත් එහෙම වෙන්න පුළුවන්ද? ඔව්, එහෙම වෙන්න පුළුවන්. හරි, ඒක පිළිගත්තා එයා. එහෙමනම් මේ විදිහට එතකොට ඒ මිනිහමද මීහරකා වුනේ? එහෙමනම් කියන්න එපා. එතකොට ඒ පළවෙනි අනුයෝගයට එසේ නොකිය යුතුයි කියලා කිව්වා. ඇයි? ඊට සුදුසු සූත්‍ර පාඨ හෝ මොනවා හරි එකක් පදනම් කරගෙන. නැවත වතාවක් ඒ ඊළඟ අනුයෝගයේ හැටියට ඒ ප්‍රශ්නේ මහපුවාම ඔව් කියලා කිව්වා. ඇයි? ඒකට ගැළපෙන යම්කිසි දෙයක් ඔහුට තියෙන නිසා. ඔහුගේ ලබ්ධිය නිසා හෝ එහෙම නැත්නම් වෙනත් සූත්‍රයක වෙනස් විදිහකට තිබුණු නිසා හෝ ඒ විදිහට අරගත්. මේ විදිහට අනුයෝගයේ දෙතුන් පාර ඉදිරිපත් කරලා තියෙන්නේ වෙනස් වෙනස් මත තියෙන්න පුළුවන් නිසා. ඒකනේ මෙතන උත්තර දෙකක් ආවේ. අරයට මේ විදිහට බැලුවොත් මෙහෙම උත්තර දෙනවා, අනිත් විදිහට බැලුවොත් මෙහෙම උත්තර දෙනවා. ඒ විදිහේ අවස්ථා. ඊළඟට දැන් මම විවිධ පැතිකඩ වලින් මේ මේ ලබ්ධිය බිඳලන්නට කරුණු ගොඩනං වල තිබිච්ච ආකාරය බලන්න දැන්. හොඳේ. මේවා ඔයගොල්ලෝ සාරාංශගත කරලා ඒ ඒ ඡේදවල තියෙන ඒ ණය ක්‍රමයේ මොකක්ද කියලා කටු සටහන් එහෙම නැත්නම් කෙටි සටහන් හදලා තියාගන්න. එතකොට පහසුවෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට 171 එතකොට දුගතිය ඉලක්ක කරලා ප්‍රශ්න කරපු වෙලාව. ඒ හැමතැනකදීම පෙන්වීම මොකද්ද? එකම සත්‍යය මෙතනින් ඇතෙන්ට ගියා නම් එහෙනම් මෙතනදී මරණයක් වෙලා නැහැ. එහේ අනුව අනිත් එකට කර්ම රැස්වීමක් වෙන්නේ නැහැ. ආදි වශයෙන් ගත්තු උදාහරණ ටික මේ එක එක තැනට දාලා පෙන්වන්නට ඕනේ. ඊළඟට 171 දී පෙන්නනවා. පෙරලා ගන්න 171. එතනදී ಜಾති වශයෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ශිස්ත්‍รียව සිට බමුණ වන කෙනෙක් ඇද්ද? ඔව්. ඒ ශිස්ත්‍รียාම බ්‍රාහ්මණයා වුණාද? ආ, එහෙම කියන්න බෑ. හරි. මෙන්න මේ විදිහට මේ කුල හතර අරගෙන ඒ ඒ කුලයේ ඉඳලා මැරිච්ච කෙනෙක් මේ විදිහට චුත වෙනවා නම් එයාගේ ස්වභාවය මොකක්ද කියලා ඉදිරි ඡේද වලින් අහනවා. හරි. එතකොට එහෙම මේ ප්‍රතිපටිසන්ධි ක්‍රමය අනුව මේ එහෙම පළමුව බ්‍රාහ්මණයා වෙච්ච එක්කෙනා ඊළඟ භවයේ ශුද්‍රයෙක් වෙන්න පුළුවන් හෝ අනිත් පැත්තට වැඩ කරන්නට හෝ පුළුවන්. ඒක පටිච්ච සමුප්පාද ණය අනුව ඒ තැන සිද්ධ වේවි. හැබැයි ඒක වෙන්නේ අර මේ පුද්ගලයම්ම යනවා කියන පුද්ගලවාදයෙන් නෙමෙයි, පටිච්ච සමුප්පන්න ධර්ම ස්වභාවයෙන් විතරයි ඒක වෙන්නේ. ඒ අනුව තමයි ඒ තැන හවු කියලා කිව්වහම ඒකට දාන විරුද්ධ තර්ක මොනවාද? ඊළඟට ඒ පුද්ගලයාම බ්‍රාහ්මණයා වුණාද කියලා අහුවාම ඒකට නෑ කියලා කියනකොට කොහොමද ඒක නෑ කිව්වේ? මොන පදනමේද? එහෙනම් ඊ යනව තර්කයේ ගොඩනගලා ඉදිරිපත් කරන්නට පුළුවන්. දැන් මේ ಜಾති වශයෙන් ප්‍රශ්න කරපු හැටි මේක ඉදිරියට දැන් ඔයගොල්ලෝ මේ ඡේදය ඉස්සරහට මේ විදිහට
එක වෙලාවකදී ලබ්ධිය නිසා ඔහු කියනවා, ඊළඟ වෙලාවේදී සූත්‍රය වරදවා ගත්ත නිසා නෑ කියනවා. දී තැන් ගන්න. ඊළඟට 171 දී අංගවිකල බව පදනම් කරගෙන ප්‍රශ්න කරලා තියෙනවා. අත් කපපු පුද්ගලයායි ඊළඟට ඉපදෙනකොට අත් නැතුවමද ඉපදෙන්නේ? පා නැතුව හිටපු පුද්ගලයෙක් ඊළඟ භවයේ ඉපදෙනකොටත් පා දෙක නැද්ද? අත් දෙකයි පා දෙක ඒ අත්පාසුන් පුද්ගල ඒ විදිහටමද ඉපදෙන්නේ? කන කැපිලා තිබුණා නම් එයා ඉපදෙන්නේ ඒ විදිහද? නැහැ, ඒ කැපිලා තිබ්බන මේ විදිහට මෙතන ගොඩාක් විදිහට දෙනවා. හරි, නහරසුන් පුද්ගල, වකත් පුද්ගල, පනහත් පුද්ගල, කුෂ්ටි පුද්ගල, ගඬුමත් පුද්ගලම කියලා මන් දන්නේ නැහැ, ගොඩක් ಜಾති දෙනවා. ඒ විදිහට මේ වගේ එකක් මට මතකයි අපිට හම්බ වුණා. මිලින්ද ප්‍රශ්නෙත් තිබ්බ නේද මහත්මයා? ඔව්, මිලින්ද ප්‍රශ්නෙත් තිබුණා. හරි, තව තියෙනවා නේද? විනය තුල උපසම්පදාවට නුසුදුසු පුද්ගලය විස්තර කරන තැනම මේ වගේ වචන වගේක් ආවා වගේ මතකයි මට. ඒකෙත් තියනවා නේද? ඒ කියන්නේ ඔව් උපසම්පදා හරි මහන වෙන්නත් බැරිද ඔව් එහෙමද? අන්න රයිට් අන්න රයිට්. මහන මහන උපසම්පදාවට එන්න බැරි නුසුදුසු පුද්ගලයෝ කීයද ගානක් ඉන්නවනේ. අන්නේ කට්ටිය අතරේ මේ විදිහට ඔය හත්සුන් පාසුන් ආදි වශයෙන් දාලා ඇති වගේ මට එහෙම මතකයක් තියෙනවා. මේක එතනින් ගත්තා වෙන්නත් පුළුවන්. හැබැයි ඊට එහා පැත්ත ඊට තවත් දුරට ගිහිල්ලා මෙතනදී අපස්මාරය පුද්ගල ඔටු ගොන් ගදුබු හූරු මහීෂ සත්තුන්ටත් දාලා තියෙනවා මේ විදිහට යන්න පුළුවන්ද කියලා. එහෙමනම් එතකොට ඒකට එකඟ වෙන්නේ නැහැ. එහෙමයි පරවාදිය. ඒ තැනදී ඉදිරියට ඒක කොහොමද එන්නේ කියලා දැන් මම 171 දී ගොඩාක් ඉස්සරහට යනවා ඒක. එක එක වෙන වෙනම අරගෙන ඉදිරියට අරන් ගිහිල්ලා තියෙනවා. ඒ ಜಾති හැටියට තියෙන එක ඊළඟට 72 දී එක එක සත්‍ය එක එක ස්වභාවය අරගෙන ඒක ඉදිරියට අරන් ආපු විදිය. ඊළඟට 173 අරන් බැලුවොත් දැන් මම දැන් එක එක පදනම් මත ඒ පුද්ගලයා හැට යන්නේ නැහැ කියන එක විස්තර කරලා තියෙන විදිය ඉතින්. හරි, දැන් බලන්න අපිට සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්නයක් ඇති වුණොත් අපි මේ තරම් පැතිකඩ වලින් ඒ දිහා බලනවා. නමුත් මේ ස්වාමින් වහන්සේ මේ කතාවත් උපකරණයේ ගලපද්දී උදුම අපි හිතන විදිහට හැම පැතිකඩක්ම අරගෙන එන්න පුළුවන් සියලු ආකාර තර්ක නිෂේධනය කරලා තියෙනවා. දැන් ඊළඟට බලන්න මොකක්ද අරගෙන තියෙන්නේ කියලා. ආර්ය පුද්ගලයාගේ ආර්ය භාවය අත් නොහැරීම කියන එක පරවාදියා එයාගේ ආයුධයක් කරලා අරගන්නවා. උදාහරණයක් කිව්වොත් දැන් සෝවාන් මෙලොව සෝවාන් පුද්ගලයෙක් ඉඳලා එයා චුත වුණාම ගිහිල්ලා දෙවි ලෝකේ ඉපදුනා හිතන්නකො. අපායට යන්න බෑනේ. සුගතියේ උපදින්නට ඕනේ. මනුස්ස භවයේ හෝ දෙවි ලෝකයේ හරි ඉපදුනා. එහෙම ඉපදුනහම එහිදිත් සෝවාන්මයි නේද එයා? ඇයි? මාර්ගය මාර්ගඵලයක් ලැබපුවහම ඒක ආපස්සට එන්නේ නැහෙනි. ඒක අනිවාර්යෙන් තියෙනවමයි. හරි, භව හතක් යනවා නම් භව හත පුරාම ඒ සෝවාන් භව උට තියෙනවමයි. එයා ඒක දන්නවද? එයාට දැනගන්න ලැබෙනවද නැද්ද කියන එක පොඩි කාලෙදී නොවෙන්නට පුළුවන්. නමුත් ඒ ස්වභාවය ඔහු තුල තියෙනවා. ඔහු අතින් සතෙක් ඔහු අතින් දරුණු ප්‍රාණඝාත සිද්ධ වෙන්නේ නැහැ. අපාගත වෙන්න පුළුවන් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් නියතවම තියෙනවා. එහෙමනම් ඒ සෝවාන් බව දෙවෙනි තුන්වෙනි බවවලත් ඒ විදිහටම තියෙනවා. අන්න ඒක ආයුධයක් කරගෙන පරවාදියා ප්‍රශ්න කරනවා. බලන්න ඔයා දැන් අත කපපු පුද්ගලයා මගෙන් අහනවා ඊළඟ භවයේ අත කපපු විදිහට උපදින්නේ කියලා. හරි, එතකොට ඒක නෑ තමයි. ඒකෙන් ඔයා කිව්වා පුද්ගල බවක් නෑ කියලා. යන පුද්ගලෙක් නෑ කියලා. නමුත් ඔයාම බලන්න මේ පැත්ත. සෝවාන් පුද්ගලයෙක් මැරිලා ඊළඟට උපදින වෙලාවේදී ඔහුට සෝවාන් භාවයේ තියෙනවනේ. එහෙනම් පුද්ගලයෙක් ඉන්නවනේ. මෙන්න මේ විදිහට තර්කයේ ගොඩනගාගෙන මේක විස්තර කරනවා පරවාදියා. හරි, මේ බලන්නකෝ. ඉතින් සෝවාන් පුඟුල් මිනිස්ලු වෙන්චතෝ දෙවිලෝ පැමිණියේ එහිදී සෝවාන්ම ඉන්නවනේ. එහෙයින් අන්න ඔයා තේරුම් ගන්න දැන් මේ සකවාදියාට කියන්නේ. ඔයා තේරුම් ගන්න මේ සත්වයේ මෙහෙම සරිසරනවා කියන එක බලන්නන්න පරවාදී මතය. මේ කොහෙන්ද අරගත්තේ? අපේ පෙළ පොතෙන්මයි මේක අරගත්තේ. අරගෙන ඒක වැරදියට එයා තේරුම් ගත්ත නිසා මේ විදිහට ලබ්ධියක් ඇවිල්ලා ඒකේ මත ඉඳගෙන වාද කරනවා. ඊළඟට
174න් කතා කරනවා නොගියහු සැරිසරති යන ලබ්ධිය මිදීම. මේ තව එකක්. ඒ කියන්නේ 174. ස්වේව පුද්ගලෝ සන්දාවති අස්මා ලෝකා පරං ලෝකම් පරස්මා ලෝකම් ඉමන් ලෝකන්ති. එතකොට ස්වේව පුද්ගලෝ එම පුද්ගලයාම. හරි? අවිගතව සන්දා එතකොට සකවාදී හිත ධනියෝගී බලන්න. මම පුච්චාවක් හැටියට මම දීලා තියෙන්නේ. අනඤ්ඤෝ අවිගතෝ සන්දාවති. වෙන කෙනෙක් දැන් මෙතන අවිගතෝ කියලා කියන්නේ එක ආකාරයකටවත් නොගිය. හරි? මෙතන දීලා තියෙන්නේ මම මෙතන 174. ඔව්. මෙතනදී අනන්‍යම කියන එක සියලු ආකාරයෙන් සමාන පුද්ගලයා අවිගත එක් අයුරුකින්වත් නොගිහින්. මේක මොකද්ද මේ අහලා තියෙන පොඩ්ඩක් ඉන්න බලන්න. හරි දැන් මෙතනදී අහනවා අඤ්ඤෝ. අඤ්ඤෝ කිව්වේ වෙනස් එක්කෙනෙක්. අනඤ්ඤෝ කිව්වේ වෙනස් නොවූ, ඒ කියන්නේ සියලු ආකාරයෙන් සමාන සත්වයම මේ විදිහට ඉන්න එක්කෙනාම අවිගතෝ. අවිගත කියන කියන්නේ ප්‍රත්‍ය මතකද දැන් ඕගොල්ලන්ට? අවිගත ප්‍රත්‍ය, විගත අවිගත. හරි? අවිගත කියලා කියන්නේ තියෙන, එහෙම නැත්නම් මෙතනදී අපි ගන්න වෙන්නේ නොගිය. එකම පුද්ගලයා ඒ විදිහට නොගිහින් මේක යනවද? එතකොට මෙයා ඔව් කියලා කියනවා. ඇයි? සසරේ සැරිසරන සත්වයෙක් ඉන්නවා කියන තම මතයේ ඉඳලා. එහෙම වෙලාවෙදිත් නැවත වතාවක් අර කලින් තර්ක ටිකම අරගෙන පෙන්නනවා. එහෙමනම් මේ විදිහට ඉන්න බැහැනේ කියන ප්‍රශ්න ටික නැවත මතු කරන එක. ඒකෝර මෙතන 174න් අටුවාවට අනුව උද්දීපනය කරලා තියෙන්නේ නොගියහු සැරිසරති කියන ලබ්ධියක් තිබිලා තියෙනවා. අන්න ඒක කඩන්නට. ඒ කියන්නේ දැන් මෙතෙක් ආවේ මේ පුද්ගලයා එහාට යනවා. හරි? දැන් එහෙම යන්නේ නැත්තම් එන් නොගොහින් සසර පවත්වන ක්‍රමයක් ගැන හිතලා තිබුණා නම් එවැනි මතයක් දුරු කරගන්නට මේ විදිහට ප්‍රශ්න කරලා ඒ හැම තැනකදීම එහෙම වුණා නම් නැවත වතාවක් අර ප්‍රශ්න ටිකම තමයි අහන්න වෙලා තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ නැවත මේක ඉටි සටහන් හදද්දී මේ එකම කොලේක මේක ගොඩනගාගෙන ඉන්න ඉස්සරහට කොහොමද මේක ආවේ කියලා, ඒකට මේක තව වැටහෙයි කොයි විදිහටද කියලා. මමත් අමතර සටහනක් ඒක තව දාගෙන නැහැ. වැඩි විස්තරයක් මම හිතන අටුවාවේ තියෙන නැතුව ඇති. ඊළඟට අවසාන වශයෙන් අහනවා ස්කන්ධ වශයෙන් සැරිසරුවද කියලා. හරි? එතකොට ස්කන්ධ වශයෙන් නම් රූපකාය සහිතවම සඳ දැන් සරූප, ඒ කියන්නේ රූපකාය සහිතව. ඇයි එහෙම කිව්වේ? දැන් පරවාදියා හිතාගෙන ඉන්නවා අර විපල්ලාස මත රූපේම සත්වයා ආදී වශයෙන්. එහෙමනම් රූපකාය සහිතවමද සන්දාවනේ වෙන්නේ? ආ එහෙම කියන්න එපා. මොකද බැරි වෙලාවක් අත උ කිව්වා නම් එහෙම මම ඊළඟට අහනවා එහෙනම් වේදනා සංඥා ආදී වශයෙන් තහන්න පුළුවන්. ඒකට බයෙන් නෑ කියලා කිව්වා. සරූප දෙවෙනි ඊළඟ දෙවෙනි වටෙන් අහනකොට ඔව් කියලා කියනවා. ඇයි? ඔහු විශ්වාස කරන අන්තරාභවිකයෙක් ඉන්නවා. අන්න ඒ අන්තරාභවිකයාට රූපයක් තියෙනවා. එහෙමයි ඒගොල්ලන්ගේ විශ්වාසය. ඒ නිසා අන්න පිළිගත්තා ඔව් කියලා. ඒ පිළිගත්තේ එතකොට අන්තරාභවයේ සඳහා. ඒතර බලන්න මේ එකම ප්‍රශ්නය දෙවතාවක් ඇහුවේ පළවෙනි එකේදී රූපය සහිතවම යනවා කියන මතේ බිඳින්නට. එතකොට එතනදී යා නැහැ කියලා කිව්වේ ඇයි? රූපේ සහිතවම යන්නේ නැහැ කියලා මෙතෙක් ආපු වාදයේ තුල කතා කරපු නිසා. දෙවනුව නැවතේ ප්‍රශ්නෙම ඇහුවේ ඇයි? ඒගොල්ල විශ්වාස කරන අන්තරාභවිකයෙක් ඉන්නවා. එහෙනම් ඔහු ඉලක්ක කරලයි දෙවෙනි ප්‍රශ්නේ ඇහුවේ. එතකොට එහෙමනම් ඔව්. ඇයි? අන්තරාභවිකයට නම් රූපයක් තියෙනවා. එහෙනම් රූපකාය සහිතවමද ගියේ? ඔව් ඔව්. ඇයි? අන්තරාභවිකයට රූපයක් තියෙනවා. අන්න එතකොට දෙවෙනි වතාවේදී ඔව්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අහනවා. තුන්වෙනි පුච්චාව රූපකාය හා සමග සංසන්දනය කරන ජීවය හා ශරීරය එකක්ම වේද? අන්න තන් ජීවන් තන් ශරීරං ආදී වශයෙන් තිබිච්ච ප්‍රශ්නය. ඒකට නෑ කියලා කිව්වා. ඇයි? ස්ථිරවම දේශනාවේ ඒක ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. සූත්‍ර පිටකයේ කියවුවාම ඒක නෑ කියලා ස්ථිරවම ප්‍රතික්ෂේප වෙලා තියෙන නිසා පරවාදියා කිව්වා ඒකට එකඟ වෙන්න බෑ. එහෙම නෑ කියලා. ඊළඟට වේදනා සහිතව සංඥා සහිතව සංකාර සහිතව විඥාන සහිතව නාම පැත්ත අරගෙන කතා කරලා එහෙම කතා කරලා අපුවම ඉස්සේ නොකිය යුතුයි කියලා කිව්වේ.
අසඤ්ඤ සත්වයේ සිහිපත් කරුණොත් මේක මෙහෙම වෙන්නේ නැහැ නේ. මෙහෙන් චුත වෙලා අසඤ්ඤ සත්වයේ ඉපදුනොත් වේදනා සංඤා සංකාර විඤ්ඤාණ එතන තියෙන්න බෑනේ. අන්න ඒ මත ඉඳගෙන මේ විදිහට අයින් කළා. ඊළඟට නැවත වතාවක් ප්‍රශ්න කරපුවාම විඤ්ඤාණ සහිතවම යනවද? දැන් මෙතන විඤ්ඤාණ පැත්තෙන් නාම පැත්තෙන් යන්නේ නැහැ කිව්වනේ. එතකොට නැවත වතාවක් අහනවා විඤ්ඤාණ සහිතව සංධාවනය කරනවද? එතකොට ඔව් කියලා කියනවා. ඇයි? අසඤ්ඤතලයේ හැර වෙන උපතක් සඳහා නම් විඤ්ඤාණ සහිතව තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් බලන්න මේ එක එක පැත්ත ඉස්මතු කරන්නට එක එක ප්‍රශ්නය බැගින් ඉදිරිපත් කරමින් ඒවට පරවාදී මතය මේකෙදි අරගෙන පෙන්නලා තියෙනවා. තවදුරටත් අහනවා වේදනාදී ශරීර හා ගමන් කරන ජීවේ හා ශරීරය එකක්මද? නාම පැත්තෙන් අල්ලගෙන අහනවා ජීවේ හා ශරීරය එකක්මද? එසේ නොකිය යුතුයි. ඇයි? සූත්‍ර විරෝධය නිසා. මේ විදිහට මේ 175 ඡේදයේදී ප්‍රශ්න කාණ්ඩ ගොඩාක් අහලා තියෙනවා. ඒක ස්කන්ධ පහ ලෙස, සංඤී අසංඤී බව ලෙස, එතකොට තව මොකද දැක්කේ? සූත්‍ර විරෝධී වෙන විදිහට මේ විදිහට මේක එක එක පැති ඉදිරිපත් කරමින් මේක අහලා තියෙනවා. ගොඩක් ප්‍රශ්න. ඒ හැම එකක්ම ඒ පරවාදී ලබ්ධය මතු කරලා අර ඉදිරියට අරගන්න තමයි ඒ ටික අහලා තියෙන්නේ. ඊට පස්සේ 176ට ගිහාම ඉතින් දැන් මේ එක එක තැනකදී යා ඇයි ඔව් කිව්වේ ඇයි නෑ කිව්වේ ඇයි කියන කාරණේ හරියට තේරුම් ගන්නවා. පළවෙනි එකේදී එසේ නොකිය යුතුයි කියලා කිව්වා රූපකය සහිතවම යන්නේ නෑ කියලා කලින් ඡේදවල ආපු නිසා. ඊළඟට දෙවෙනි එකේදී මොකද්ද කිව්වේ? දෙවෙනි එකේදී මොකද්ද කිව්වේ? අන්තරාභවිකය සලකලා ඔව් කියලා කිව්වා. ඇයි? මේගොල්ලෝ විශ්වාස කරන අන්තරාභවිකයට රූපයක් තියෙනවා. ඊළඟට තුන්වෙනි එකේදී රූපකය සමග දීවේහ සරිත එකක්ම වේද? එසේ නොකිය යුතුයි කියලා කිව්වේ සූත්‍ර විරෝධී බව නිසා. දේශනාවේ ඒක අයින් කරලා තියෙන කාරණයක්, තපනීය ප්‍රශ්න කියලා. ඊළඟට නැවත ප්‍රශ්න කරපුවාම ආයෙත් එසේ නොකිය යුතුයි කියලා පටික්කේපය දුන්නේ ඇයි? අසඤ්ඤ උපත සිහිපත් කරලා. ඇයි? වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ස්වરૂපය අර පැත්තට යන්නේ නැහැ අසඤ්ඤ සත්වෙදී. ඒක ඉලක්ක කරලා එහෙම ආවා. ඊළඟට විඥාණය යනවාද කියලා අහපුවාම අසඤ්ඤ තලයෙන් හැර අනිකුත් උපත් සඳහා ඒක හරි. ඒ විදිහට ඒ පැත්ත අරගත්තා. ඊළඟට සංජීවන්තං ශරීරං නාමයේ පැත්ත මුල් කරගෙන එහෙම ආපුවාම නැවත වතාවක් සූත්‍ර විරෝධී බව නිසා පටික්කේපයෙන් පිළිතුරු ලැබුණා. මේ විදිහට ඒ තැන සකවාදියාව කොටු කරලා තියෙනවා. ඒක මේ හැම එකක්ම ඉදිරිපත් කරනකොට තේරවාදයේ තුල මේ හැම එකකටම නිවැරදි පිළිතුරු තියෙනවා, නිවැරදි ක්‍රමවේදයේ තියෙනවා. නමුත් පරවාදියා ඒ තැනේදී එතන සුදුසු උත්තරයි දෙන්නේ. ඒ නිසයි මේ පරවාදියාගේ මතය චලවාදය කියන කියන්නේ. නිශ්චිත නෑ ඒක. ඒ තැනට අනුරූපවයි ආ උත්තර දෙන්නේ. ඒක මෙන්න මේ වගේ ඡේදවලින් හොඳට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. විභාගෙට ඒක ප්‍රශ්න කළොත් එහෙම. ඇයි චලවාදී කියනද? මේකේ ලස්සනට පෙන්වන්න පුළුවන්. ඇයි මෙහෙම කිව්වේ? මේ කරුණ නිසා. එහෙමනම් පරවාදී හැම වෙලාවෙම උත්තර දෙන්නේ ඒ එක පැත්තක් විතරක් බලලා. එතෙන්ට විතරක් හරියන විදිහට උත්තරේ ගන්නවා. හරි? ඒක චලවාදය. සකවාදියාට තියෙන හැම වෙලාවෙම තේරවාදී විග්‍රහය. ඒක ධර්ම විනය දෙක පදනම්ව අදහස් ඉස්මතු කිරීම, තේරවාදී සිද්ධාන්තය ඉදිරිපත් කිරීම. ඒක ධර්මවාදය පැත්තෙන් එන නිගමනය. ඊළඟට තවත් තීරණ එකක් 176 අරූපේ සැරිසරයි. දැන් ඉස්සලා රූපේ පදනමේ ඉඳගෙන රූපේ සැරිසරයි කිව්ව දැන් අරූපේ මුල් කොටගෙන අරූප කායවම සන්දාවණය කිරේද? එසේ කියන්න එපායි. අන්තරා භවය ගැන ප්‍රතික්ෂේප කළා. අන්තරා භවයේදී රූපයක් තියෙනවා කියන පදනම තියෙනවා. හැබැයි අරූප කාය ගැන කතාවක් නැහැ. සමහර විට ඉදිරියේදී අරූපකය තියෙනවා කියලා නැවත මෙයා ප්‍රශ්න උත්තර දෙන්නත් පුළුවන්. අරූපව සන්දාමනය කිරේද? හරි. ඔව්. ඇයි ඔව් කිව්වේ? අරූපතලයේ ඉපදුනොත් එහෙම. ආකාශ විඥාන පාකින්ච නේව සංඥා. ඒ හතර ඉපදුනොත් එහෙම එතනදී අරූපව තමයි ඉපදෙන්නේ. එතන තිබඹලොවනේ. ඒ නිසා ඒක ඉලක්ක කරලා ඔව් කියලා එතනදී පිළිතුරු දුන්නා. ඊළඟට
රූප සංඛ්‍යාත ශරීරය හැරපියා ඉතුරු ටික යනවා නම් ඒක තන් ජීවන්තං ශරීරං වාගේ එකක්. ඒක කියන්නේ පටික්කේපෙන් පිළිතුරු දෙන්නේයි සූත්‍ර විරෝධය නිසා. ඊළඟට නාම පැත්ත මුල් කරගෙන ඒ විදිහට යනවද නැවතත් අර ඉස්සල්ල එක වගේමයි. හරි, සංඤී භවයන් මූලික කරගෙන පටික්කේපෙන් පිළිතුරු දුන්නා. හරි, දැන් මේ සංඤී භවයන් කියලා කිව්වේ මොනවද? කීයක් තියෙනවද සංඤී භව? Seca disne si tia asanya paviera සංඤී භවය. හරි, ඉතුරු ටික. හරි, සංඤී භවයන්. ත්‍රුටිද ඔව්. ඊළඟට විඥාන රහිතව සංඥාවනී කිරේද. හරි, එතකොට ඔව්. ඇයි ඉතුරු භව ටික අරගෙන නැවත වතාවක් අරගත්තා. ඊට පස්සේ වේදනාදී සංඛ්‍යාත ශරීර නැයි කියන නාම ශරීරේ හැරලා යනවද ඒකට නැහැ කියලා කියන්නේ ඇයි? තපනීය ප්‍රශ්න ඇටියට සූත්‍ර විරෝධය නිසා. මේ විදිහට අරූපේ සැරිසරණ පැත්ත කතා කළත් අර විදිහටම ප්‍රශ්න ගොඩනගන්නට පුළුවන්. ඒ හැම ප්‍රශ්නයකටමත් ප්‍රතිවාදියා ඒ තැනට සුදුසු පිළිතුරයි දෙන්නේ. එතකොට එක පැත්තක් විතරක් ඉලක්ක කරලා තමයි ඔහුගේ පිළිතුරු දීලා තියෙන්නේ. ඒ විදිහට ඒක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට 77 අරගෙන බැලුවොත් මොකක්ද ඒකේ කියන්නේ? පුද්ගල සංදාවන කරත්ම රූපත් සංදාවන කරේද සෙනුක යුතු රූපත් සංදාවන දෙවන වට එසේ ඇයි එම් කිව්ක සිහත්ත. දැන් එතනදී කතා කරනවා රූපත් සංධාවනය කරේද එසේ නොකිය යුතුයි. ප්‍රතනාව මොකක්ද? රූපත් සංධාවනය කරේද එසේ නොකිය යුතුයි. ඇයි එහෙම කිව්වේ? රූපත් සංධාවන කරේද එසේ නොකිය යුතුයි. ඇයි එතන මොකද්ද දාගෙන තියෙන්නේ? එතන තියෙන උත්තරේ තමයි දැන් සමහර සූත්‍ර පාඩ තියෙනවා අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. මේ විදිහට කියන තැනදී අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. එතනදී කතා කරලා තියෙන්නේ කෙලෙස් විතරනේ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං, ඒ විදිහට නාම ටික විතර කතා කරපු සූත්‍ර තියෙනවානේ. ඒ නිසාවෙන් එවැනි දෙයක් ඉලක්ක කරලා එසේ නොකිය යුතුයි කියලා කිව්වේ. මොකද ඒ කෙලෙස් බර නිසා සත්වයා සන්ධාවතන් සංසරතන් සැරිසරනවායි කියන ඡේදවල දේශනා පාඨවල තියෙන්නේ නාම පැත්ත විතරනේ. එතන රූපය කතා කරලා නැහැ. ඒ නිසා මෙතනදී පටික්කේපෙන් පිළිතුරු දුන්නා. ඊළඟට දෙවෙනිවට රූපත් සංධාවනයේද කියලා අහපුහාම ඔව් කියලා කිව්වේ. ඇයි? පරවාදියා විශ්වාස කරන එයාගේ ලබ්ධියේ ඉඳලා. පළවෙනි එක නෑ කිව්වේ ඇයි? සූත්‍ර පැත්ත අරගෙන. මෙන්න සූත්‍රයක්. දෙවෙනි එකට ඔව් කිව්වේ ඇයි? එයාගේ ලබ්ධියේ ඉඳගෙන. එයාගේ ලබ්ධිය මොකද්ද? සත්වය යනවා. එහෙනම් සත්වයා කියලා කිව්වේ රූපයත් සමග. එහෙනම් රූපයත් යනවා. ඊළඟට ජීවේ හා ශරීරේ එකක්ම වේදන්න. එතනදී නම් නෑම කියනවා. ඇයි? සූත්‍ර විරෝධය පැහැදිලිව දක්වන්න නිසා. නාම පැත්ත අරගෙනත් කතා කරපුවාම ඒත් අර විදිහමයි. එසේ නොකිය යුතුයි. විඥානයේ සන්ධාවනය කිරේද කිව්වහම ඒකත් එසේ කියලා පිළිගත්තේ ඇයි? අර කලින් තර්කයේ ඉදිරි නැවත ගත්ත නිසා. මේ විදිහට මෙතන අරන් බලත හැකි ඒ අනුයෝගයට ඔහුගෙන් ලැබෙන පිළිතුරු කොයි විදිහටද කියලා ඒ එක එක පිළිතුරුකට හේතුව. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ ඒ ලබ්ධියේ මත ඉඳගෙන ඒ තැනදී ඔහු පිළිතුරු දෙනවා. ඒ ලබ්ධිය ඉස්මතු කර ගැනීම සඳහා සකවාදීත් නැවත නැවත ප්‍රශ්න කරනවා. ඒක පුච්චාව හැටියට වෙන්න පුළුවන්, අනුයෝගය හැටියට වෙන්න පුළුවන්. හරි, ඊළඟට 178 දී රූප සංදාවනේ නොකෙරේද. අන්න නෙගටිව් පැත්තෙන් අහනවා. සංදාවනේ නොකෙරේද. දැන් එතකොට එසේ නොකිය යුතුයි. ඇයි? දැන් රූපේ පුද්ගලයා නොවේ. හැබැයි ඔහුම සැරිසරයි නම් මේ විදිහට නෙගටිව් පැත්ත දාලා අහනවා. එතකොට මොකද ඔයා හිතන්නේ? දැන් රු ඉස්සල්ලා හැවි කොහොමද? රූප සංදාවනේ කෙරේද? දැන් අහන්නේ රූප සංදාවනේ නොකරේද? හරි, එතකොටත් නර පහුගිය තර්ක ටික අරන් බැලුවා නම් ඒකට උත්තර දෙන හැටි හිතාගත්තේ.
ඊළඟට මෙතනදී නම් මේක එසේ නොකිය යුතුයි කියලා කිව්වේ මේ ඔව් දැන් උපාදා රූප සහිතව මේක යනවාය කියන පදනම ගන්න බැරි නිසා නොකිය යුතුයි කිව්වා කියලා අටුවාව විස්තර කරනවා. හරි. ඊළඟට දෙවෙනුවට නැවත ප්‍රශ්න කරපුවාම එකඟ වෙනවා. ඇයි? අර තමාගේ ලබ්ධියේ ඉඳගෙන ඒ සත්‍යය සසර සැරිසරනවා කියන තමාගේ ලබ්ධිය. ඊළඟට අනියෝගය අහපුවාම ජීවය අනිකක්ද ශරීරය අනිකක්ද ඒකට නම් නැහැ කියනවා. ඇයි ඒ? සූත්‍ර විරෝධය. එතකොට මේ මෙතෙක් ආවි රූප පැත්ත අල්ලගෙන ඊළඟට නාම පැත්ත අරගෙන කතා කරනකොට ඒත් ඒ විදිහටම තර්ක ගොඩනගනවා. හරි. මේ විදිහට. එතකොට දැන් 178 වෙනකන් අපි කතා කළා. ඊට පස්සේ අපිට පේනවා මෙතන තියෙනවා ගාථා දෙකක් දීලා අන්තිමට. හන්දේසු භිජ්ජමානේසු සෝච භිජ්ජති පුද්ගලෝ උච්ඡේදා භවති දිට්ඨි යා බුද්ධේන විවජ්ජිතා. උච්ඡේද දෘෂ්ටිය මුල් කරගෙන මෙතන භිජ්ජති කියලා කියන්නේ බිඳෙනවා. හරි. එතකොට මොකද්ද මේ කියන්නේ? කන්දේසු භිඤ්ජමානේසු ස්කන්ධයන්ගේ බිඳෙන බවම ඒ පුද්ගලයා එහෙම පුද්ගලයෙක් නම් එහෙමනම් ස්කන්ධ බිඳෙනකොට ඒ පුද්ගලයාත් බිඳෙන්නට ඕන. ඒ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විසින් බැහැර කළ උච්ඡේද දෘෂ්ටිය නේද? හරි. ඒකයි ඔයාට තියෙන්නේ. ඊළඟට දෙවෙනි එකෙන් කතා කරන්නේ කන්දේසු භිජ්ජමානේසු නොච භිඤ්ජති පුද්ගලෝ පුද්ගලෝ සස්සතෝ හෝති නිබ්බානේන සමෝ සමෝති. ස්කන්ධයන්ගේ බිඳීමත් සමගම ඉතින් තොපගත් පුද්ගලයා බිඳෙන්නේ නැත්තම් දැන් කලින් එකේ කිව්වේ බිඳෙනවන් නම් දෙවෙනි ගාථාවේදී කියන්නේ බිඳෙන්නේ නැත්තම් එහෙම මොකද්ද වෙන්නේ? නියත පුද්ගලවාදයක් එනවා. ඒ කියන්නේ සාස්වත දෘෂ්ටියට වැටෙනවා. ඒකත් තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු එකක්. බැරි වෙලාවක්වත් ඒ විදිහට නියත ස්වභාවයක් තියෙනවා නම් නිබ්බාණේන සමෝ සමයති. එහෙමනම් මේ පුද්ගලයාත් නිවන හා සමානයි. ඇයි? නිවන විතරයි අපි දන්න විදිහට නිත්‍යව බිඳෙන්නේ නැතිව තියෙන එකම ධර්මය. යම් හේකින් ඔබ කියනවා නම් මේ ස්කන්ධයෝ බිඳුනත් මේ පුද්ගල බව බිඳෙන්නේ නැහැ කියලා ඔබ කියනවා නම් එහෙමනම් ඒක සාස්වත දෘෂ්ටියට වැටෙනවා. ඒක හරියට එහෙම පුද්ගලයා නිර්වාණය හා සමාන වෙන්න ඕන. එහෙනම් ඒ තර්කයෙන් ඒක අයින් වෙන්නට ඕනේ. පැහැදිලිවම මේ ඔක්කගෙන් අපිට එනවා රූපය කියන එක සසර සැරිසැරීමක් නැහැ, බිඳෙනවා. ස්කන්ධයනුත් බිඳෙනවා. එතකොට යම් විදිහකට පරවාදීයා විශ්වාස කරන විදිහට මේ ස්කන්ධයන් හැ බැඳුන්ච පුද්ගල ස්වභාවයක් තියෙනවා නම් හරිද? එහෙමනම් ස්කන්ධ බිඳීමත් සමගිය පුද්ගලයා බිඳෙන්නට ඕනේ. ඒ තමයි පළවෙනි ක්‍රමය, පළවෙනි තර්කය. දැන් ස්කන්ධ බිඳෙන විදිහ ස්කන්ධ සමගම පුද්ගලියෙකුත් පුද්ගල ස්වභාවයකුත් තියෙනවා. හැබැයි ස්කන්ධ බිඳෙනකොට පුද්ගලයා බිඳෙන්නේ නැත්තම් ඒ පුද්ගලයා සාස්වත වෙන්න ඕනේ. එහෙම නැත්තම් නිවනට සමාන වෙන්නට ඕනේ. එහෙම එකක් බුදුදහම විස්තර කරන්නේ නැහැ. වෙන මේ විදිහටයි මේ පරවාදී ලබ්ධි ටික නිෂේධ කරලා තියෙන්නේ. එතකොට මෙතනින් දැන් දැක්කද චුති ප්‍රතිසන්දිය මුල් කොටගෙන ඒ චුතියෙන් පස්සේ ප්‍රතිසන්දිය ඇති වෙන වෙලාවේදී මිනිහාම ඉඳලා දෙවියා වෙනවද ආදි වශයෙන් විවිධ උප මාතෘකා රාශියක් යටතේදී එකින් එක අරගෙන මේ ලබ්ධිය නිෂේධ කරලා තියෙනවා. එතනින් ගති අනුയോഗي ඉවරයි. ඊළඟට එන්නේ උපාදා ඊළඟට පඤ්ඤත්තානු යෝගේ. හරි. එතනදි මොකද්ද කරන්නේ? මේ රූප ආදිය සලකලා පුද්ගල කියන ප්‍රඥප්තිය අරගෙන ප්‍රඥප්තිය විමසීම දැන් සිදු කරනවා. එතෙන්ට යන්න කලින් අපි මොන හරි සාකච්ඡා වාරයක් දානවද? මෙතෙක් සාකච්ඡා කරපු ගති අනුയോഗයේ මොකක්ද වුනේ කියලා ඔගොල්ලන්ට තේරෙන විදිහට දැන් ඔගොල්ලෝ මේවට කෙටි සටහන් එහෙම හදනවද? යම් කිසි ආකාරයක මොකද මම කියන එක මහන් ඉඳලා මේක තේරුම් ගන්න අමාරුයි. පෙළ පොතත් එක්ක ඔයගොල්ලන්ගේ යම් කිසි හෝම්වර්ක් එකක් තියෙන්න ඕනි. ඒ ඒ තැන ඒ ඒ වාද ගොඩනගන්නේ කොහොමද? එතකොට ඒකට පරවාදියා
කොටු වෙන්නේ කොහොමද? ඒකට චලවාදයෙන් ලැබෙන උත්තර මොනවද? ඒ තැනේදී ඒ උත්තර ලබන්නට ගත්තු පදනම මොකක්ද? අන්න ඒ වගේ කරුණු ටික යම් දුරකට තේරුම් අරන් තියෙන්නට ඕනේ. අටුවාව සෑහෙන කරුණු ටිකක් දෙනවා. හැබැයි සමහර තැන්වලදී මදි කියලා හිතෙනවා. නමුත් අර දැන් අපි පුද්ගල කතා පහ හයක් කරලා තියෙනවානේ. ඒ ඒ ඒ වගේ ආපු මතය අනුව දැන් ඉස්සරහට යන්න යන්න පොඩි පහසුවක් දැනෙනවා. ඇයි ඒ තර්ක ගොඩනගන්නේ කොහොමද? ඒවට පිළිතුරු ලැබෙන්නේ කොහොමද කියලා අපිට යම් අදහසක් තියෙන නිසා. මං අරගන්නම් ඊළඟට උපාදාපඤ්ඤත්තානු යෝගය. හරි, ෂෙයා වෙනව නේද? ෂෙයා වෙනස්. හරි, ඊළඟට තියෙන්නේ උපාදාපඤ්ඤත්තානු යෝගය. එතනදී උපාදා රූපාදිය සලකලා පුද්ගල පඤ්ඤත්තිය විමසීම තමයි කතා කරලා තියෙන්නේ. අපි ඒක ටිකක් ඉස්සරහට කතා කරගෙන යම් බලන්න. එතන තියෙන්නේ සකවාදියා ප්‍රශ්න කරන්නේ රූපං උපාදාය පුද්ගලස්ස පඤ්ඤත්තීති. රූපය කරණ කොටගෙන පුද්ගලයාගේ පැනවීමක් තියෙනවද? ඔව්. රූපය කරණ කොටගෙන පුද්ගලයාගේ පැනවීමක් තියෙනවද? ඔව්. හරි. ඊළඟට එහෙමනම් රූපං අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං කාය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං පරිණාම විපරිණාම ධම්මං ති. රූපය කියන එක මේ කියන සංකත ලක්ෂණ වලින් යුක්තයි. අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, ඒක ක්ෂය වෙන ධර්මයක්, වැය වෙන ධර්මයක්, විරාග ධර්මයක්, නිරෝධ ධර්මයක්, මේ විදිහට යන එකක් තමයි රූපය. එහෙම එකක්ද? ඔව්. රූපය කියන්නේ එහෙම එකක් තමයි. එහෙමනම් සකවාදියාගේ අනුයෝගය කොහොමද එන්නේ? පුද්ගලෝපී අනිච්චෝ සංගතෝ පටිච්චසමුප්පන්නෝ කාය ධම්මෝ වය ධම්මෝ විරාග ධම්මෝ නිරෝධ ධම්මෝ විපරිණාම ධම්මෝ ති. එහෙමනම් දැන් බලන්න ප්‍රශ්න දෙක, කලින් දාපු ප්‍රශ්න දෙක. රූපය කරණ කොටගෙන පුද්ගලයා ඉන්නවද? ඔව්, ඉන්නවා. හැබැයි රූපය කියන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් යුතු දෙයක් නේද? ඔව්. එහෙමනම් ඔබේ පුද්ගලයාත් එම ලක්ෂණ වලින් යුතුද? ඒකයි අහුවේ. හරිද? එතකොට එයා උත්තරේ පටික්කේපේ. ඇයි රූපේ අනිච්ච වුණාට පුද්ගලය අනිච්ච නෑ කියන එක නෙයා කියන්නේ? අන්න ඒ වගේ මේ කීයද? 179. මෙතනදී තව උදාහරණ වගේයක් ගතලා තියෙනවා. දැන් රූපේ කරණ කොටගෙන පුද්ගල ප්‍රඥාත්තිය පනව ගන්නවා. ඒ වගේ දැන් අපි උදාහරණයක් දීලා තියෙනවා. දැන් ගසක් කරණ කොට සෙවනැල්ල තියෙනවා. ඒක පිළිගන්නවනේ හැමෝම. ගසක් නිසා සෙවනැල්ලක් ඇති වෙනවා. හරිද? ඒ වගේ පරවාදී හිතන්නේ රූපය කරණ කොටගෙන එතන රූපය නිසා පුද්ගල බවක් ගොඩනගෙනවා. යම් හේකින් ගසේ යතු කැපුවොත් සෙවනැල්ල ඒ අනුව වෙනස් වෙනවා නේද? එහෙමනම් මේ රූපවත් පුද්ගලයාගේ අතක් කැපුවොත් ඒ ඔහු විශ්වාස කරන සත්ව පුද්ගල භවෙන් ඉන්න පුද්ගල ස්වභාවයට මොකද වෙන්නේ? ඒකේ කැලලක් කැපෙනවද? අන්න ඒ විදිහට මෙතන තර්ක කරන්න පුළුවන්. දැන් තව උදාහරණයක් තමයි. දැන් මොනවා හරි ඉන්ධනයක් නිසා ගින්නක් හට ගන්නවා. දැන් අපි තුමු තව මේ කොළරඩු තනකොළ ටිකක් දාලා ගිනි තියනවා කියලා. එතකොට ඒ දාපු ඉන්ධන ප්‍රමාණය මත, දාපු වේලිච්ච කොළ අරමය මත ගින්නේ ලොකු කුඩා බව තීරණය වෙනවා. ගොඩක් රොඩු කුණු දැම්මනං ඒවා වේලිලා තියෙන හොඳට ගිනි ගන්න පුළුවන් ඒවනං මහා ගින්නක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඒවා තෙත ඒවා දැම්මොත්, එහෙම නැත්නම් පොඩි ප්‍රමාණයක් දැම්මොත් කුඩා ගින්නක් ඇති වෙනවා. ඒ වගේ පුද්ගල බවත් වෙනස් වෙන්න පුළුවන්. රූපේ ලොකු රූපයක් වුණොත් වෙන ලොකු පුද්ගලයෙක් තියෙනවා. එතකොට දැන් අලියා වගේ කෙක්ගේ ස්වභාවය, එතකොට එතන ලොකු පුද්ගලයෙක්. අඩි 6ක් උස මිනිහෙක් ගත්තොත් එයාගේ පුද්ගල භාවයේ ලොකුයි අඩි 4 පුද්ගලයාගේ පුද්ගල භාවයේ කුඩා වෙනු. එහෙමද වෙන්නේ? මේ විදිහට ඕනනම් මේක ගලපන්න පුළුවන්. හරි. 79. ඊට පස්සේ දැන් මේ බස මේක එතකොට මේ රූපය හා සම්බන්ධ විතරද මේ අවස්ථාව? නෑනේ. දැන් බලන්න ඊළඟට 181 තියෙන්නේ
කියද මේ 180 තියෙන වේදනං උපාදාය, සංඤ්ඤං උපාදාය, සංකාරී උපාදාය, විඥානං උපාදාය. නාම පැත්තත් ඊළඟට ඇහුවා. 180 ඡේදය. ඒ විදිහටම අහනවා මේ විදිහට කර දැන් රූපය මුල් කොටගෙන ඔබ සත්ත්ව බව පනවනවා නම් රූපය වෙනස් වෙනකොට මේක වෙනස් වෙන්න ඕනේ කියන පද නෙමෙයිනවා. හරිද? ඒ වගේම වේදනාව මුල් කොට ඔබ සත්ත්ව පුද්ගල බව පනවනවා නම් එහිදිත් මෙන්න අහනවා අර ප්‍රශ්න ටිකම. විඥානං අනිත්‍යං සංකතං පටිච්චසමුප්පන්නං කාය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං විපරිණාම ධම්මන්ති. එහෙමනම් ඒ විදිහටම ඔබගේ පුද්ගලයා ඒ විදිහටම අනිත්‍ය වෙන්න ඕනේ, සංකත වෙන්න ඕනේ, පටිච්චසමුප්පන්න වෙන්න ඕනේ, කාය ධම්ම ඒ විදිහට වෙන්න ඕනේ. හරි එහෙමද? ආ එහෙමනම් වෙන්න බෑ. අන්න නැහැ එවන් වත්තබ්බේ. හරි? ඒ විදිහට වේදනාව පැත්තට අරගත්තා. ඊළඟට නැවත 181 දී අරගන්නේ දැන් මේ තවත් මේක සූක්ෂ්ම කරලා අරගන්නවා. මෙතන රූපං උපාදාය පුද්ගලස්ස පඤ්ඤත්ති කියලා කිව්වේ. දැන් මෙතන නිල් පාට වාගේ, ඒ කියන්නේ ඒ රූප වර්ණ රූපය aran තියෙන්නේ මෙතන. හරි? නීලං රූපං උපාදාය නීලකස්ස පුද්ගලස්ස පඤ්ඤත්තිති. මේ මොකද්ද කියන්නේ? මෙතන නිල් කියලා අරගත්තら අපි ඒක විවහාරිත අපි භාවිතා වෙන්නේ කළු පැහැයි කියලානේ. ආ එතකොට කළු පාට කළු පැහැයට වඩා බර පුද්ගලයා අපි හඳුන්වන්නේ කොහොමද? කළුවා. හරි? ඒ විදිහටම අනිකුත් වර්ණ ආපුහාම මේ විදිහට අරගත්තොත් නීලං රූපං උපාදාය නීලකස පුද්ගලස්ස පඤ්ඤත්තීති. මේ විදිහට එන්න පුළුවන්. එතකොට ඒකට උත්තරේ නැහැ එවං වත්තබ්බේ. හරි? කළුපාට පුද්ගලයා කළුවා වුණා වගේ එතකොට එයාගේ පරවාදියා විශ්වාස කරන පුද්ගල ස්වභාවයත් කළුද? ඊළඟට පීතං ලෝහිතං මේ විදිහට රතුපාට සම තියෙන පුද්ගලයෙක් කරගත්තොත් එයාගේ පුද්ගල භාවයත් රතුපාටද? ඒ විදිහට ඒක ප්‍රශ්න කරලා තියෙන්නේ. එතකොට මෙතන සනිදස්සනං රූපං උපාදාය කියන්නේ පෙනෙන රූපය. ඊට පස්සේ නොපෙනෙන රූප සප්පටිග අප්පටිග මේ විදිහට දෙන කරුණු කාරණා ගොඩාක් දීලා තිනවා 181. ඒක එක පදනමක් මත පරවාදියාව කොටු කරනවා. ඒක එහෙම වෙන්න බෑ කියලා පෙන්නන. මේ එතකොට ඒ රූප සහ ඒ වගේ තනු කොටස් වලට ගිහිල්ලා පෙන්නවා. එහෙම වෙන්න බෑ කියලා. ඊළඟට ගත්තා වේදනාව. වේදනං උපාදාය පුද්ගලස්ස වේදනාව කරන කොට වේදනාව මුල් කොටගෙන පුද්ගල භාවයේ පැනවුවා නම් දැන් සලකන්නකො. කුසලං වේදනං උපාදාය කුසලස පුද්ගලස්ස පඤ්ඤත්තීති. බලන්න කොයි තරම් ලස්සනද කියලා මේ තර්ක. හරි? කුසල වේදනාව තියෙන වෙලාවට ඒ කියන්නේ එතකොට කුසල පුද්ගලයෙක්ද එතන ඉන්නේ. බලන්න. හරි? එතකොට පින් කරන පුද්ගලයෙක් ඉන්නවද? තරල වැහුවොත් ඒකයි අහන්නේ. කුසලං වේදනාය උපාදාය කුසලස්ස පුද්ගලස්ස පඤ්ඤත්තීති. ඒ කියන්නේ නියතවම පින් කරන පුද්ගලයෙක්ම ඉන්නවද? නැහැ. එහෙම වෙන්න බෑ. කුසලං වේදනං උපාදාය කුසලස්ස පුද්ගලස්ස පඤ්ඤත්තීති දෙවෙනි වතාවටත් අහනවා. එතකොට එතෙන්ද කියනවා ඔව් කියලා. ඇයි? පරවාදී මතේ තියෙන පුද්ගලයෙක් ඉන්නවා කියන එක. හරි? ඒ මත ඉඳගෙන කියනවා. හරි. ඔව්. පුද්ගලයෙක් ඉන්නවා. පළවෙනි එකේදී නෑ කිව්වේ ඇයි? පින් කරන පුද්ගලයෙක්. පව් කරන පුද්ගලයෙක්. ඒ විදිහට එකෙක්ද ඉන්නේ. හරි? නෑ. නමුත් පුද්ගල භාවයේ තියෙනවා. හරි? ඒක වේදනාව මුල් කොටගෙන අර මොකක්ද ඒකට කිව්වේ අපි විපල්ලාස අනුව ගලපන්න පුළුවන්. ඊළඟට කුසල වේදනා සපලා සවිපාකා ඉට්ඨපලා කන්තපලා මනුඤ්ඤපලා ආසේචනකපලා සුඛන්ද්‍රියා සුඛ විපාකා. ඔව් මේ විදිහටද වෙන්නේ. මෙතන වචන ගොඩක් දීලා තියෙනවා. අපි බලමු මේ වචන මොනවද තේරුම් කියලා. ඒකට ඔහු ඔව් කියලා පිළිතුරු දෙනවා. ඒක කොහොමද විස්තර කරලා තියෙන්නේ? ඔව් මෙතනදී ටීකාවේ මෙහෙම එකක් කියනවා. කුසලං වේදනං උපාදාය කුසලස්ස පුද්ගලස්ස කියන එකට ආමන්තා කියලා කිව්වේ කුසලය කියන්නේ දක්ෂ බව කියන අර්ථය අරගෙන ඒ දක්ෂ බව සහිත පුද්ගලයා ඔව් එහෙමයි ඉන්නවා. අන්න ඒ පදනමෙන් මෙතන ආමන්තා කියලා ගත්තා කියලා ටීකාවේ විස්තරයක් දෙනවා. දක්ෂ වූ පුද්ගලයා ඒ නිසා එහෙම කෙනෙක් ඉන්නවා කියලා ගත්තා කියලා.
ඊළඟට කුසලා වේදනා සපල්ලා සවි පගබ්බල මේකේ තේරුම් මොනවද කියලා. ඔව්. මෙතනදී කුසල වේදනාව සම්බන්ධයෙන් අරගත්තේ සපලා සවිපාකා ඉට්ඨඵලා කන්තඵලා මනුඤ්ඤඵලා අසේචනක ඵලා සුඛද්‍රයා සුඛ විපාකා. සපලා කියලා කිව්වේ කුසල වේදනාව විපාක හොඳ විපාක සහිත සපලා හොඳ ඵල සහිත සවිපාකා හොඳ විපාක සහිත විපාක සහිතයි කුසල වේදනාව. ඉට්ඨඵලා ඉට්ඨ කියලා කිව්වේ යහපත් කැමති වගේ අර්ථයක්. එතකොට එවැනි ඵල තමයි කුසල විපාකයෙන් ලැබෙන්නේ, කුසල වේදනාවෙන් ලැබෙන්නේ. කන්ත ඵල, කන්තයි කියලා කිව්වෙත් ප්‍රිය සිත් අලවන වාගේ අර්ථයක් නේ. මනුඤ්ඤ කියලා කිව්වේ මනුඤ්ඤ සිත් කළුදය. හරි, එහෙම විදිහට ලැබෙන ප්‍රතිඵල. අසේචනක, අසේචනක කියන්නේ ඉතා රසවත්. හරි, මොකද දුක් විපාක නෙමෙයිනේ ලැබෙන්නේ, කුසලෙන් සුඛ විපාක. එහෙනම් ඒක අසේචනක ඵල, ඉතා රසවත් විදියට ලැබෙන්නේ. සුඛුද්‍රය සැපගෙන දෙන විදියට තමයි ලැබෙන්නේ. සුඛ විපාක ඒ විදියටම තමයි එන්නේ. හරි, මේ විදියට කුසල විපාකයේ සම්බන්ධව කතා කරනවා. එතකොට යම් හේකින් පුද්ගල බවත් මේ විදියට වෙනස් වෙන්නට ඕනේ. ඊළඟට අකුසල වේදනාව අරගත්තාම ඒකත් සපලා විපාක දෙනවා, විපාක සහිතයි. ඒක අනිත්‍ය ඵල. ඇයි අකුසල වේදනාව? අකන්ත ඵල, අමනුඤ්ඤ ඵල, අසේ මෙතන අසේචනක ඵල, මෙතන සේචනක ඵල. අසේචනක කිව්වේ ඉතා රසවත්, සේචනක කිව්වේ රසවත් නැති. දුක්ඛුද්‍රයා, හරි, සැප දෙන්නේ නැති, දුක් දෙන. දුක්ඛ විපාකා, දුක් විපාක සහිත. ඒ අකුසල විපාකයේ අකුසල වේදනාව සම්බන්ධ විස්තරය. අව්‍යකත වේදනාව සම්බන්ධ විස්තරය මේ ඡේද 182 83 84 තියෙන වාක්‍ය ටික, වචන ටික. අව්‍යකත වේදනාවට දෙන්නේ අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා විපරිණාම ධම්මාති. මේ আদি වශයෙන් 182 83 84 ඡේද වලින් අහනවා. කුසල වේදනාව, අකුසල වේදනාව සහ උපයාගත වේදනාව මුල් කොටගෙන සත්ව බව පැනවීම කොහොමද කරන්න කියන කාරණාව තමයි ඒ අහලා තියෙන්නේ. ඊළඟට දැන් එතකොට බලන්න, උපාදාන රූපයේ මුල් කොටගෙන ඇහුවා. ඊළඟට ඒ රූපයේ තියෙන අණු කොටස් වලට ගියා. වර්ණ රූපය කොහොමද ආදි වශයෙන්. ඊළඟට නාම ධර්ම ටික අරගෙන වේදනා ස්කන්ධය අරගත්තා. ඒ වේදනාව කුසල වේදනාව වුණොත් කොහොමද, අකුසල වේදනාව වුණොත් කොහොමද, අව්‍යකත වේදනාව වුණොත් ඔයාගේ පුද්ගලයා කොයි කොයි විදිහෙද වෙනස් වෙන්නේ. හරි, ඇයි එයාගේ පුද්ගලයා නියත වෙනස් නොවන පුද්ගලයෙක් වෙන්නට ඕනේ. නමුත් දැන් වේදනාව අරගෙන බැලුවොත් සාමාන්‍ය පුද්ගලයාට වෙරෙක කුසල විපා වේදනාව ඇති වෙනවා, විත් එක අකුසල වේදනාව ඇති වෙනවා, විත් එක අව්‍යකත වේදනාව ඇති වෙනවා. එහෙනම් ඔයාගේ පුද්ගලයාත් ඒ අනුව වෙනස් වෙනවද? ඒකයි මේ තර්ක කරන්නේ. එහෙමනම් එහෙම වෙනස් වෙන්නේ නැති පුද්ගලයෙක් ගැනවා හිතන් ඉන්නවා නම් ඒක වැරදි. එහෙම පුද්ගල භාවයක් තියෙන්නට බෑ මෙතන මේ ස්කන්ධ. එහෙම ඒ ඒ ධර්මවල ක්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. ඕක තමයි මේ පෙන්වන්න හදන්නේ. දැන් මේ වේදනාව. එතකොට දැන් රූපේ පෙන්වුවා වේදනාව. එහෙනම් ඊළඟට දකින්නට ඕනේ ඉතිරි ස්කන්ධ තුන. දැන් එකටම aran තියෙනවා 185 86 87. සංඤ්ඤං උපාදාය, සංකාරී උපාදාය, විඥානං උපාදාය, උග්ගලස්ස පඤ්ඤත්ති इति. මේ විදිහට මේක පැනවෙනවද? හරි, කුසල සංඥාව, අකුසල සංඥාව, අව්‍යාගත සංඥාව. හරි, කුසල සංස්කාර, අකුසල සංස්කාර, අව්‍යාගත සංස්කාර. මේ එක එක අවස්ථාවේදී වාගේ පුද්ගලයා ඒ ඒ විදිහටද පේන්නේ, ඒ ඒ විදිහටද නිර්මාණය වෙන්නේ, එහෙම සැරෙන් සැරේ වෙනස් වෙනවද? මේ විදිහට තමයි මේ ප්‍රශ්න කරලා තියෙන්නේ. හරි, ඊළඟට දැන් මේ ස්කන්ධ ඊළඟට බෙදුවා. ආයතන සම්බන්ධයෙන් මේක අහනවා. ඇස් ඇති විට ඇස් ඇති පුද්ගලයා. එහෙනම් හදිසියාගේ ඇහැ කන වුණොත් එහෙම ඇස් නිරුද්ධ වූ විට එතකොට පුද්ගල බව නිරුද්ධ වුණාද? බලන්න කොයි තරම් දක්ෂ ලෙස මේ තර්ක ගොඩනගලා තියෙනවද බලන්න. හරි, ඇස ඇති විට ඇස ඇති පුද්ගලයා කියලා අපි කියනවා. එහෙනම් ඒ පුද්ගලයා එහෙම එහෙම ස්වභාවයේ පුද්ගලයෙක් ඉන්නකොට ඔහුගේ ඇස නැති වුණා නම් පුද්ගල බවට මොකද වෙන්නේ? මේ විදිහට චක්කුං සෝතං ගහනං ජීවං මේ එක එකක් ගානේ අරගෙන මේක පෙන්නනවා කොහොමද එහෙනම් මේ එක එක තැනදී වෙන්නේ කියලා. හරිද? ඒකතර තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දැන් එතකොට ස්කන්ධ ආයතන. ඊළඟට මොකද කලින්? වෙන්න බලන්න තව ලස්සන තැනක්.
මාර්ගාංග සඳහා විමසීම කළා. මිච්ඡාදිට්ඨින් උපාදාය මිච්ඡාදිට්ඨියෝ පුද්ගලෝ වත්තබ්බෝති. හරි. මිත්‍යා දෘෂ්ටි ඇති විටාවට මිත්‍යා දෘෂ්ටි ඇති පුද්ගලයා කියලා අපි නම් කරනවා. ඒ පුද්ගලයාගේ මිත්‍යා දෘෂ්ටිය නිරුද්ධ වුණා නම් එතකොට ඒ පුද්ගල බවත් නිරුද්ධ වුණාද? දැක්කද? ඊළඟට අකුසල මිච්ඡා සංකප්පම් යන බාණ්ඩ. දැන් මෙතන අපි දන්නවා මාර්ගාංග ගැන කතා කරද්දී සම්‍යක් මාර්ගාංග තියෙනවා, මිච්ඡා මාර්ගාංග තියෙනවා. මෙතන මිච්ඡා දිට්ඨිය කතා කළා. ඊට පස්සේ මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. මේ හැම එකක් ගානෙම විමසනවා මෙහෙම මෙහෙම අවස්ථාවල පුද්ගල භාවයේ තියෙනවද? ඔව් තියෙනවා. එතකොට ඊළඟට 190න් පෙන්නවා සම්මාපත්ත. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප ආදී කොට අරගත්ත ඒ ටික මේ විදිහට අරගෙන පෙන්නවා. හැබැයි දැන් මිච්ඡා පැත්තේදී ඇත්තටම මිච්ඡා අංග කීයක් තියෙනවද? අපි මාර්ගාංග ඉගෙන ගනිද්දි පළවෙනි වසරේ අටයි පාඩමක් අටයි මිච්ඡා අංග කීයද? අටයි නේ මිච්ඡා අංග 4යි. සම්මා අංග කීයද? අටයි 8යි. සියලු මාර්ගාංග 12ක් අපි ඉගෙන ගත්තා. 12යි ඒකෙන් ඔව් ඒකෙන් 8ක් සම්මා අංග 4ක් මිච්ඡාංග. නමුත් මේ ඡේදයේ 189 ඡේදයේදී මෙතන අර වචන ස්වරූපයෙන් භාවිතා කරලා තිනවා මේක ව්‍යවහාරිකව කතා කරන විදිහට. මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියලා ඒ මේ සම්මා අංග 8ම මිච්ඡා වචනේ දාලා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඇත්ත වශයෙන් ධර්ම හැටියට අපි අරගෙන බැලුවොත් අපිට ගන්න වෙන්නේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම සහ මිච්ඡා සමාධි කියන හතර විතරයි. අනිත්වාර ව්‍යවහාරිකව අරගෙන තියෙන ස්වභාව. ඒක පැහැදිලිද? මිච්ඡා දිට්ඨි කිවි මොන චෛතසිකේද? මොහේ පැහැදිලි. මොහේ විචාවිත මොහේ දිට්ඨි මොහේ දිට්ඨි චෛතසිකය. මිච්ඡා දිට්ඨි කියලා කිව්වේ අකුසල පැත්තේ තියෙන දිට්ඨි චෛතසිකය. මිච්ඡා සංකප්ප කියලා කිව්වේ මොකක්ද? තක්ක විතක්ක චෛතසිකය අකුසල සිතේ තියෙන වෙලාවෙදී. කුසලේ ඔව් ඔව්. මිච්ඡා වායාම කියලා කිව්වෙත් විරිය චෛතසිකය අකුසල සිතේ තියෙන වෙලාවෙදී. මිච්ඡා සමාධි කියලා කිව්වෙත් ඒකාග්‍රතාවයේ අකුසල සිතේ තියෙන වෙලාවෙදී. හරිද? සංකප්ප වායාම දෙක මොන චෛතසිකද? ප්‍රකීර්ණක චෛතසික, සමාධිය කියන්නේ ඒකාග්‍රතාවය. මොකද්ද? සබ්බචිත්ත සාධාරණයක් නේද? එතකොට ඒක අකුසල සිතේ තියෙන වෙලාවෙදී ඒ විදිහට යනවා. මිච්ඡා දිට්ඨිය විතරක් නියතව අකුසල චෛතසිකයක් ලෙස අපි ඉගෙනගෙන තියෙනවා. හරි. ඊළඟට දැන් එතකොට දැන් බලන්න ස්කන්ධ හැටියට ඇහුවා, ආයතන හැටියට ඇහුවා, මාර්ගාංග හැටියට ඇහුවා, මාර්ගාංගයේදී සම්මාපත්ත ඇහුවා, මිච්ඡාපත්ත ඇහුවා. ඒ එක එක වෙලාවෙදී පුද්ගල භාවය වෙනස් වෙනවා. හරි. ඊළඟට තවත් පදනම් ගොඩක් තියෙනවා. ස්කන්ධ එකකට වැඩි බව යොදලා පුද්ගල බව විමසුවා. බලන්න 191 එක කියලා. රූප නිසා, වේදනා නිසා පුද්ගල බව වේද? එසේය. රූපං උපාදාය, වේදනං උපාදාය, පුද්ගලස්ස පඤ්ඤත්තීති. ඔබගේ පුද්ගල බව රූපය නිසා, වේදනාව නිසා. හරි. මේ විදිහට ස්කන්ධ දෙකක් අරගෙන, තුනක් අරගෙන, හතරක් අරගෙන, ස්කන්ධ පහම අරගෙන පුද්ගල බව විමසන බව මේක ඉදිරියේදී ඕගොල්ලන්ට පෙනේ. ඊළඟට ආයතන දෙකක් තුනක් මේ විදිහට අරගෙන පුද්ගල බව විමසලා තියෙනවා. ඊළඟට ධාතු ඒ විදිහමයි. ඉන්ද්‍රිය ඒ විදිහමයි. හරි. මේ විදිහට 191 ඉඳලා 190 ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය කියන ධර්ම අරගෙන ඒවා එකකට වැඩිය තියෙන අවස්ථාවේදී චක්කුන් උපාදාය සෝත ධාතුන් චක්කු ධාතු උපාදාය සෝත ධාතු උපාදාය පුද්ගලස්ස පඤ්ඤත්තීති ද්වින්නම් ධාතුනම් උපාදාය ද්වින්නම් පුද්ගලානම් පඤ්ඤත්තීති. යන්න ධාතු දෙකක් තියෙන තැනදී පුද්ගලයෝ දෙන්නේ. එයි එක ධාතුවක් තියෙන තැන එක පුද්ගලයෙක් ඉන්නවා. හරි. එහෙමනම් ධාතු දෙකක් තියෙන තැනදී පුද්ගලයෝ දෙන්නේ. මේ විදිහට
ඉතාම දක්ෂ විදිහට තමයි තර්ක ගොඩනගලා අර කියන පුද්ගල පදනම අයින් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඊළඟට තවත් තියෙනවා භව වශයෙන් අරගෙන තියෙනවා 195 දී. ඒක උපකාර භවය නිසා එක් පුද්ගලයෙක්ද, එහෙනම් චතුෝකාරය නිසා පුද්ගල 4 දෙනෙක්ද, පංචමෝකාරය නිසා පුද්ගලයෝ 5ක්ද? දැක්කද? එහෙමනම් ඔබ ඔය කියන පුද්ගල භාවයේ ওই පද නෙමේ නෙවෙයි තිබිය යුත්තේ. 196 මොකද්ද වෙනස දාලා තියෙන්නේ? ඒක වෝකාර භවයේ ඒකෝ පුද්ගලෝති, ඒක වෝකාර භවං උපාදාය ඒකස්ස පුද්ගලස්ස පඤ්ඤත්ති. ඉතින් අර බලන්න, ඒක වෝකාර භවං උපාදාය ඒකස්ස පුද්ගලස්ස පඤ්ඤත්ති. ඒක වෝකාර භවයේ රූප කීයක් තියෙනවද? රූප 9ක්ද කොහෙද තියෙනවනේ? ඔව්. එහෙමනම් ඒ පද නෙමේ තමයි 195 නවකයි. අරගත්. 196 ඒකෝකාර භවයේ ඒකෝ පුද්ගලෝති. එක් පුද්ගලයේද චතුෝකාරයේ පුද්ගල 4ක්, පංචෝකාරයේ පුද්ගල 5ක්ද? මේ ආදී වශයෙන් විවිධ පදනම් අරගෙන උත්තර අරගන්නවා ඒ තැනට අනුරූපව. ඊළඟට අර කලින් කතා කරපු උපමා ගස් හා සෙවණැල් උපමාවට ගෙනුම් සන 197 දී. යථා රුක්ඛං උපාදාය ඡායාය පඤ්ඤත්ති. ගස මුල් කොටගෙන ඡායාව සෙවණැල්ල පනවනවා. ඒවමේව රූපං උපාදාය පුද්ගලස් පඤ්ඤත්ති. මේ විදිහට රූපේ මුල් කොටගෙන පුද්ගල බව පනවනවාද? ඔව්. යථා රුක්ඛං උපාදාය ජින්දා අන්න රුක්ඛං උපාදාය ඡායාය පඤ්ඤත්ති රුක්ඛෝපි අනි චෝ ඡායාපි අනිච්චය අන්න බලන්න. දැන් එතකොට රුක කියන එක අනිත්‍යයි. එහෙමනම් ඡායාවත් අනිත්‍ය වෙන්නට ඕනේ. ඒ විදිහටම රූපං උපාදාය පුද්ගලස්ස පඤ්ඤත්ති इति කියන තැන රූපම්පි අනිත්තම් පුද්ගලෝපි අනිත්තෝ වෙන්න ඕනේ. වෙයි. දැක්කද ඉස්සෙල්ලා ඇහුවා ගස නිසා ඡායාව තියෙනවා. ඔව් එකඟයි. හරි. ඒ විදිහට රූපං උපාදාය පුද්ගලස්ස රූපේ නිසා පුද්ගල තියෙනවද? ගස කිව්වේ මෙතන රූපය, ඡායාව කියලා අරගත්තේ ඒකේ. ඒකෙන් ලැබිච්ච දේ උපාදාය රූප. ඒකෙන් ලැබිච්ච ඵලයක්. එතකොට රූපය කියලා මෙතන අරගත්තේ තියෙන ධර්මය. ඊට පස්සේ පුද්ගලස්ස කියලා අරගත්තේ ධර්මයේ මත ඇති කරගත්තු පුද්ගල බව. එහෙමනම් ගස නිසා ඡායාව තියෙනවා. ගස අනිත්‍යයි, ඡායාව අනිත්‍ය වෙන්න ඕනේ. රූපේ නිසා පුද්ගල තියෙනවා. රූපය අනිත්‍ය නම් පුද්ගල බවත් අනිත්‍ය වෙන්නට ඕන එකද? එහෙමනම් කියන්න බෑ. හරි. අන්න ඒ විදිහට මේව ගලපන්න. එතකොට යථා රුක්ඛං උපාදාය ඡායාය පඤ්ඤති අඤ්ඤෝ රුක්ඛෝ අඤ්ඤෝ ඡායා. ඒ මොකක්ද ඒ කිව්වේ? යම් විදිහකට ගස නිසා ඡායාව අපි පනවනවා නම් ගස එකක් ඡායාවක්. හරිද? අඤ්ඤෝ රුක්ඛෝ අඤ්ඤෝ ඡායා. ඒ වගේම රූපේ නිසා පුද්ගල ප්‍රඥප්තිය එනවා නම් රූපය අනෙකක්, එහෙනම් පුද්ගලය අනෙකක්. එහෙමද? බෑ. එයා කියන්නේ රූපය වගම තියෙන ස්වභාවයක් කියන්නේ පුද්ගලය කියලා ගන්න. මෙන්න මේ විදිහට ඒ තැන මේක හරි ලස්සනට ගලපන්න රසවත් කරුණු ටිකක් අපිට හොයාගන්නට පුළුවන්. ඊළඟට මේ ගස හා සෙවණැල් උපමාවට ගෙන ඊට පස්සේ ගම හා ගම්වැසිය උපමා කර බලන්නකෝ. ගම කියන එක රූපයට අරගන්න, ගම්වැසිය කියන එක පුද්ගලයට අරගන්න. යථා ගාමං උපාදාය ගමිකස්ස පඤ්ඤත්ති පඤ්ඤත්ති ඒව මේවං රූපං උපාදාය පුද්ගලස්ස පඤ්ඤත්ති इति යන්න. ගම මුල් කොටගෙන ගැමියා අපි ගම්වැසියා පනවනවා නම් කරනවා. හරි. ගම්වැසිය කියලා කියන්නේ ගමේ ඉන්න පුද්ගලයා කියන එක වගේනේ. හරි. එතකොට ගම කියන ස්වභාවය නිසා ගම්වැසිය අපි පනවනවා. ඒ විදිහටම රූපං උපාදාය පුද්ගලස්ස රූපය මුල් කොටගෙන පුද්ගලයා පනවනවා. හරි. එතකොට එහෙමනම් යථා ගාමං උපාදාය ගමිකස්ස පඤ්ඤති අඤ්ඤෝ ගාමෝ අඤ්ඤෝ ගමිකෝ. අන්න ගම කියන්නේ එකක්, ගැමියා කියන්නේ තව එකක්. ඒ විදිහට රූපං උපාදාය පුද්ගලස්ස පඤ්ඤත්ති इति අඤ්ඤං රූපං අඤ්ඤෝ පුද්ගලෝ. ඒ විදිහට කලපන්න. මොකද මෙතනදී පරවාදීයට පිළිගන්න බෑ අඤ්ඤං රූපං අඤ්ඤෝ පුද්ගලෝ කියන එක පන්න. එයාට පිළිගන්න බෑනේ. මොකද එයා ඒක දෙකම එකහු කරලන පුද්ගල භාවය කොට නැගලා තියෙන්නේ. ඒ නිසා නහ එවන් වත්තබ්බේ. මේ ගමහා ගම්මැසිය උපමා කරලා.
ඊළඟට ඊළඟ ඡේදය කියන්නේ රටහා රජ්ජු උපමා කරලා. යතා රට්ටං උපාදාය රඤ්ඤෝ පඤ්ඤති. රට මුල් කොටගෙන රජ්ජුරුවන්ව පනවනු. ඒව මේව රූපං උපාදාර විදිහම තමයි. හරිනේ. යම් පරිදි රට නිසා රාජ ප්‍රඥප්තිය යෙදෙනවා නම් ඒ විදිහටම රූප නිසා පුද්ගල පරිඤ්ඤති වෙනවද? එහෙනම් යම් පරිදි රට නිසා රාජ ප්‍රඥප්තිය වෙනවා නම් රට අනිකක් රජු අනිකක්. ඒ විදිහටම රූපේ නිසා පුද්ගල ප්‍රඥප්තිය වෙනවා නම් රූපය එකක් පුද්ගලයා එකක්. එහෙමද? අහිමනම් කියන්න එපා. දැක්කද? හරි. ඊළඟට තව උපමාවක්. ඇහි බැම හා පුද්ගලයා සසඳලා බලන්න. බලන්න කොයි තරම් ලස්සන උපමා ගන්නවද කියලා. යතාන නිගලෝ නෙගලිකෝ යස්ස නිගලෝ සෝ නෙගලිකෝ. මේ බලන්න මෙතන නිගල කියලා බඳින්නේ ඇහි බැම හැකුළුණු පුද්ගලයෙකුද කොහෙද අරගන්නේ මෙතන? මොකද සිංහල තියෙන දෙ යම් පරිදි නිගල නෙගලික නොවේද? යමක් හට හැකිලි බැමි ඇද්ද හේ නිගලික වේද? එපරදිම රූප රූපවත් නොවේද? යමක් හට රූප ඇද්ද හේ රූපවත් වේද? මේක අර නෙගටිව් විදියට අහන ප්‍රශ්නයක් නේ සකවාදියාගේ. න නිගලෝ නිගලිකෝ. ඇහි බැම මොකද්ද මේක අරගන්නේ? ඇහි බැම හැකිලුණු පුද්ගලයාද කොහෙද ගන්න මේ? එතකොට ඒ විදිහට නිගල නෙගලික නොවේද? යමක් හට හැකිලි බැමි ඇද්ද හේ නෙගලික වේද? අන්න හැකුළුණු ඇහි බැම තියෙන පුද්ගලයා නෙගලික. එතකොට එසේ නොවන තැනදී නෙගලික කියන්නේ නැහැ. ඒ විදිහටම රූප රූපවත් නොවේද? යමක් හට රූප ඇද්ද හේ රූපවත් වේද? ඒ විදිහනම් නිගල කියන්නේ මේ නිගල අනෙකක් නෙගලික අනෙකක්. ඒ විදිහටම රූපය එකක් රූපවත් බව, එහෙම නැත්නම් පුද්ගල බව රූපවත් බව තව එකක්. එහෙම නැත්නම් යමක් හට රූප ඇද්ද හේ රූපවත් වේ. එහෙමනම් රූප අනිකක් වෙනවද? රූපවත් පුද්ගලයා අනිකක් වෙනවද? මේ නෙගටිව් පැත්තෙන් මේක අහන්නේ. හරි. එතකොට එයාට කියනවා එහෙම එහෙම කියන්න එපයි කියලා. හරි. මේක අරගන්නකෝ. නිගලෝ කියන්නේ බැම හැකිලුණු පුද්ගලයා කියලා ගන්න ඕනේ. එතකොට එසේ නොවන අවස්ථාවකදී නෙගලික කියලා අපි කියන්නේ නැහැ. හරි. ඒ විදිහට යම කොහොමද ගන්න ඕනේ? නිකුලෝ අඤ්ඤෝ නිකුලෝ අඤ්ඤෝ නිගලිකෝ ඒව මේව න රූපං රූපවා යස්ස රූපා සෝ රූපවා අඤ්ඤං රූපං අඤ්ඤෝ රූපවාති. රූප නොවන තැනකදී රූපවත් කියලා ගන්න බෑ. යස්ස රූපා සෝ රූපවා යම් රූපයක් තියෙනවද ඒ පුද්ගලයාදී ඔහු රූපවත් වෙනවා. එහෙමනම් අඤ්ඤං රූපං අඤ්ඤෝ රූපවාති. රූපය එකක් රූපවත් පුද්ගලයා තව එකක්. ඒ විදිහට වෙන් කරනවද? නෑ, එහෙම ගන්න බෑ. හරි. පරවාදියාගේ පුද්ගල භාවයේ මේ දෙකම එකව වෙච්ච තැන. ඊළඟ උපමාව තමයි සිතක් පාසා මේක ඇනලයිස් කරනවා. සිතක් සිතත්වත්ම පුද්ගල වේද? එසේය. සිතක් සිතත්වත්ම පුද්ගල දෙනුයේ, දිරණුයේ, මේනුයේ, සයුනුයේ, උපනියේ වේද? එසේ නොකිය යුතුමයි. අන්න බලන්න. සිතක් සිතක් පාසා පුද්ගල ප්‍රඥාති වෙනවද? ඔව්. එහෙම වෙනවා. මොකද පරවාදී විශ්වාස කරනවා සිතක් නැති වෙනව නැති වෙනවා කියන එක එයා දන්නවා. එහෙමනම් ඒ සිතක් සිතක් පාසා ඒ පුද්ගල බව තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. චිත්තේ චිත්තේ පුද්ගලස්ස පඤ්ඤත්තේති ආමන්ත. ඊළඟට චිත්තේ චිත්තේ පුද්ගලෝ ජායති මීයති නැ ජායති ජීයති මීයති ඡවති උපජ්ජති. ජායති උපදිනවා, ජීයති ජීවත් වෙනවා, මීයති මැරෙනවා, ඡවති චුත වෙනවා. ජායති ජීයති මීයති ඡවති උපජ්ජති. චුත වෙලා ඊළඟට නැවත උපදිනවා. හරි. එතකොට මේ සිතක් සිතක් පාසා උපදිනවා, ජීවත් වෙනවා, මියෙනවා, චුත වෙනවා, නැවත උපදිනවා. එහෙමද වෙන්නේ? එහෙම කියන්න බෑ පුද්ගලයාට. එහෙම වෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. ඊළඟට අහනවා
දෙවන සිත උපන් කල හේය හෝ අනෙකෙක් හෝ යයි නොකිය යුතු වේද? නොකිය යුතු වේද? ඔව් එහෙම කියයි. එහෙම ඔව්. දෙවන සිත උපන් කල ඔහු හරි වෙන කෙනෙක් හරි එහෙම 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 නොකිය යුතු වේද? ඔව් එහෙම නොකිය යුතුයි. හරි. දෙවන සිත උපන් කල කුමාරක හෝ කුමාරිකා හෝ යයි නොකිය යුතු වේද? 201. කිය යුතුය. දෙවන සිත උපන් කල කුමාරක හෝ කුමාරිකා හෝ යයි නොකිය යුතු වේ. කිය යුතු වෙනවා. එයි. චවති උපජ්ජති වෙලා මෙතන කුමාරයෙක් ඉඳලා ඊළඟට කුමාරියා වෙලා උපදිනවා නම් එහෙම එතන කිය යුතු වෙනවද? හරි. දැක්කද ගැළපීම? එතන ඕනනම් ඔගොල්ලෝ මෙතන මොකද්ද තිබිච්ච වචන ටික? දිර පුද්ගල දෙනුවේ, කියන්නේ පුද්ගල දෙනුවේ කියලා එතන අරගත්ත එතකොට ජායති, දිරනුවේ ජීයති, මියනුවේ මීයති, සමනුවේ කියලා කිව්වේ චුත වෙනවා, චවති, උපදිනුවේ කිව්වේ උපජ්ජති. ජායති ජීයති මීයති චවති උපජ්ජති. ඒ වචන පහ අරගන්න. එතකොට ඊළඟට මේක තව දිගට යනවා. 201 ගොඩාක් දිගයි මේ ඡේදේ. ඒකෙදි මේ සකවාදී පටිඤ්ඤා, සකවාදී පුච්ඡා, පටිඤ්ඤා අනුයෝග, පටිඤ්ඤා ඊට පස්සේ නිග්‍රහය, ඊළඟට අනුලෝම තපනා පාපන ආරෝපණ, ඒ විදිහට ඒක අරගෙන ඊළඟට පටිලෝම තපනා පාපන ආරෝපණ. එතනදී පූර්ණ වශයෙන් ඒක පෙන්වලා තියෙනවා. ඒ කොහොමද ඒක ගලපලා අරගන්නේ කියලා. කියවල බලන්න තේරුම් ගන්න ඒක අමාරුම නැහැ, ලේසි. ඒ විදිහට ඒක අරගත්ත හැකි. මේ විදිහට හැම තැනකදීම ඒ පංචක චතුක්ක යෙදෙන විදිහි ගලපලා තලාරගන්න. සමහර තැනකදී විතරක් ඒක පෙන්නවා, අනිත් තැනට ඊයාලං කරලා ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට ඡේද 202 දුක්ඛේ දිත්තේ උප්පන්නේ නවත්තබ්බං සෝතිවා අඤ්ඤෝතිවා, නවත්තබ්බං සෝතිවා අඤ්ඤෝතිවා. ඔහු යයි සිතක් සිතක් පාසා අලුත් අලුත් පුද්ගල නැති බව පෙන්වන්නට මේ 202 ඡේදයේ ආරම්භ තියෙනවා. ද්විතීයේ චitte උප්පන්නේ නවත්තබ්බං සෝතිවා අඤ්ඤෝතිවා. දෙවන සිත උපන් කල හේමය හෝ අනිකෙක් මෙය හෝ නොකිය යුතු යයිද? දෙවනි සිත උපන් කල හේමය හෝ අනිකෙක්ම හෝ නොකිය යුතුද? ඔව්. ඊළඟට ද්විතීයේ චitte උප්පන්නේ නවත්තබ්බං කිත්තිවා පුරිසෝවාති පුරිසෝතිවා ඝට්ටේතිවා පබ්බජිතෝතිවාති දේවෝතිවා මනස්සිවෝ වාති වත්තම්බ ඉසේය. හරි. ආජානාහි නිග්ගහ. එහෙනම් මේක පිළි අරගන්න. මේ විදිහට මේක ගලපලා බලන්න ඒ තැනට කොහොමද ඒක ගත්තේ කියලා. දෙවනිසිත උපන් කල ස්ත්‍රියකයි හෝ පුරුෂයකයි හෝ ගෘහස්තයකයි හෝ ප්‍රභූජිතයකයි හෝ දේවයකයි හෝ මනුස්සයකයි හෝ නොකිය යුතුද? කිය යුතුයි. දැන් එකම පුද්ගලයා ගැන සලකනකොට ඔහුගේ අපි යම් යම් සිතක් පළවෙනි සිත කියලා සලකලා කතා කරුවා නම් ඒ පුද්ගලයාගේම දෙවනිසිත උපන් කල ඒ කලින් හිටපු ස්වභාවයම ගැන කියන්න ඕනේද? දැන් ස්ත්‍රියක් වෙලා හිටියා නම් පළවෙනි සිත ස්ත්‍රිය නම් දෙවෙනි සිතත් ස්ත්‍රියම තමයිනේ. හරි. අන්න ඒ වගේ ඒ තැනට අනුරූපව ඒක ගලපන්න, ගලපපුවාම මේ උත්තර අරගෙන අපිට තේරුම් ගත්ත හැකි මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා. ඒකේ තපනාව බලන්න. දෙවනිසිත උපන් කල හේමය හෝ අනිකකයයි හෝ නොකිය යුතු නම්, එයින් දෙවනිසිත උපන් කල දේවයක හෝ මනුෂ්‍යයකයි හෝ නොකිය යුතු යැයි කිය යුතුය. එහෙම වෙන්නේ නැහැ නේ. අපි ඒක ජීවිතයකදී ඒක ස්වභාවයේ සම්මුතියෙන් කතා කරනවානේ මේ එකම පුද්ගලයා කියලා. ඒ විදිහට 202 ඉස්සරහට අරගෙන බලන්න. එතනත් ගොඩක් අරගෙන තියෙනවා. තපනා පාපනා ආරෝපණා දක්වා එක ගිහිල්ලා තියෙනවා. දැන් මෙහෙම දිගටම සකවාදියා පරවාදියාට නිග්‍රහ කරගෙන එනකොට පරවාදියා මොකද නිකන් ඉන්නවද? නෑ. පරවාදියාත් එයාන් අරගන්නවා. දැන් එයාගේ තියෙන ආයුධයක්. මොකක්ද එයාට තියෙන ආයුධය? සත්‍යත් පරමාර්ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නොකිය යුතු. ඔව්. ඇයි? පරමාර්ථ වශයෙන් පුද්ගල භාවයක් නැති නිසා. සකවාදී උත්තර දෙනවා. ඔව්. යම් පුද්ගලයෙක් දක්නේ වේද, යම් රූපයක් දක්නේ වේද, යම් ඇසකින් දකින්නේ වේද, ඒ පුද්ගල දකින්නේ, ඒ රූප දකින්නේ, ඒ ඇසින්
දක්නේ නොවේද? මොන බලන්න හොඳ තර්කයක් ඉදිරිපත් කරනවා. පුද්ගලයේ දකිනව නම් යම් රූපයක් දැක්කා නම් දකිනව නම් යම් ඇසකින් දකින්නේ නම් හරිද? ඒ පුද්ගල දක්නේ ඒ රූප දක්නේ ඒ ඇසින් දක්නේ නොවේද? ඒ කියන්නේ අපි කියනවානේ චක්කුංච පටිච්ච රූපේච උප්පද්දේ චක්කු විඤ්ඤාණ මේ අදින් යන විදිහට අපි දන්නවනේ. එතකොට යම් පුද්ගලයෙක් යම් රූපයක් දකිනවා යම් ඇසකින් දකින්නේ ඒක. එහෙමනම් ඉතින් ඒ දැකීම සිද්ධ වුණේ ති පුද්ගලයාට. හරි? එහෙනම් ඒ ඇසින් දැක්ක නේද? ඔව් දැක්ක තමයි. හරි සකවාදී පිළිතුරු දෙනවා දැක්කා. ඒ පුද්ගල දැක්කේ ඒ රූප දැක්කේ ඒ ඇසින් දැක්ක නේද? ඔව් දැක්කා. ඉතින් යම් පුද්ගලයෙක් යම් රූපයක් යම් ඇසකින් දක්නේ වේද? ඒ පුද්ගල ඒ රූප ඒ ඇසින් දක්නේ වේ නම් සත්‍යාත් පරමාර්ථ වශයෙන් පුද්ගල දන්නා ලැබෙයි කිව යුතුයි. දැක්කද පරවාදියාගේ තර්කය? පරවාදී අපිට ඉදිරිපත් කළේ මොකද්ද? පුද්ගලයෙක් නැද්ද? පුද්ගලයෙක් නැහැ කියලා සකවාදී උත්තර දෙනවා. ඊළඟට එයා අහන්නේ යම් පුද්ගලයෙක් යම් රූපයක් යම් ඇසකින් දකින වෙලාවේදී ඒ පුද්ගලයා ඒ පුද්ගලයා දකින්නේ ඒ රූප දකින්නේ ඒ ඇසින් දකින්නේ නෙවෙයිද? ඒ පුද්ගලයා දැක්ක නෙමෙයිද? ඒ රූපය දැක්ක නෙමෙයිද? ඒ ඇසෙන් දැක්ක නෙමෙයිද? හරිද? අපිට කියන්න වෙනවා ඒ සම්මුති වශයෙන් ඒක එහෙම තමයි. ඉඳින් යම් පුද්ගලයෙක් යම් රූපයක් යම් ඇසකින් දක්නේ වේද? ඒ පුද්ගල ඒ රූප ඒ ඇසින් දක්නේ වේ නම් එහෙනම් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඉන්නවා. දැක්කද? එයා පුද්ගල භාවයේ ගොඩනගපු හැටි. හරි. ඒ විදිහට ඒක ප්‍රශ්න කරනවා 203 දී. ඊළඟට දැන් මෙහෙම පරවාදියා ප්‍රශ්න කරනකොට ඊළඟට පරවාදිය තවත් ප්‍රශ්න අහනවා. සත්‍යත් පරමාර්ථයන් පුද්ගල නොදක්න ලැබෙයි නොකිය යුතුද? යම් පුද්ගලෙක් අසන්නේ නහන්න දැන් ඉස්සලා අපි ගත්තේ දැකීමනේ. ඊට පස්සේ හැසීම, ආග්‍රහණය කිරීම, ආස්වාදනය කිරීම මේ ඔක්කොම ටික අරගෙන එකක් එකක් ගන්න මේක අහනවා. එකක් තේරුම් ගත්තා නම් ඊටු ටිකක් තේරුම් ගන්න පුළුවන්. දැන් මේ විදිහට අහපුවාම තවත් අහනවාද? 204. ඊට පස්සේ එයත් ඊට පස්සේ ටපනා පාපනා ආරෝපණ හැටියට ඒක දීර්ඝව විස්තර කරලා දෙනවා. මෙහෙම වුණහම පරවාදියාගේ මේ මතය ඒ විදිහට එනකොට සකවාදියා ලස්සන උදාහරණයක් ගන්නවා ඊළඟට. එයා අරගන්නවා අන්ධයාගේ උපමාව. සත්‍යත් පරමාර්ථ වශයෙන් පුද්ගල දක්නා ලැබේද? ඔව්. එතකොට අන්ධ කෙනෙක් එහෙම දකින්න නැති වෙලාවට යම් රූපයක් නොදකිනකොට යම් යමකින් ඒ කියන්නේ දැන් බලන්න ඉස්සල්ලා කිව්වේ මොකද්ද? යම් පුද්ගලයෙක් යම් රූපයක් යම් ඇසකින් දකිනවා නම් කියලානේ කිව්වේ. සකවාදියා ගන්න පිළිතුර බලන්න අන්ධෙක් වර ගන්නවා. හරි. දැන් මොකද වෙන්නේ? යම් පුද්ගලයා කියන එකයි ඉන්නවා. හරි. රූප කියන ඒවත් තියෙනවා. හැබැයි ඌට ඇහැ නෑනේ. අන්ධයාට ඇහැ නෑ. යමකින් නොදකින්නේ වී නම් එතකොට ඔහු දැක්කේ නෑනේ කියලා අපි කියන්නේ. පරවාදී පිළිගන්න ඔහු දැක්කේ නෑ. එහෙම වෙලාවේදී ඉතින් යමක් නොදක්නේ යමක් ඉතින් යමෙක් නොදක්නේ යමක් නොදක්නේ යමකින් නොදක්නේ වේ නම් ඒ නොදක්නේ ඒ නොදක්නේ එයින් නොදක්නේ වෙයි. එහෙයින් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගල දන්නා ලැබෙයි නොකිය යුතුයි. දැක්කද බලන්න ඒක පරවාදියා බලන්න තර්කයක් මතු කරපු හැටි. හරි ලස්සන තර්කයක් යා මතු කළේ. එතකොට බලන්න ඊටම කපල් වෙන්න සකවාදියා මොකද්ද ගත්ත තර්කය කියලා බලන්න. ඒ හා සමානම ඒ විදිහම තර්කයක් අරගත්තා. අරගෙන පුද්ගල බව නැහැ කියලා ඔප්පු කළා. මේ අනුව ඇත්තටම තමන් භාෂාව තුළ දක්ෂ නම් තමන්ට පුළුවන් ඒ ඒ තැනට අනුරූප වූ උදාහරණ ඕනෑ තරම් හොයාගන්න. හරි. ඒක තමන්ගේ දක්ෂතාවය. මෙතනදිත් පෙන්නුම් කරලා තින්නේ ඒක. පරවාදියත් යම් ආකාරයකට දක්ෂ ලෙස උදාහරණ ගන්නවා. සකවාදියත් ඊටම අනුරූපව එකට එක කැපෙන්න තකට තක වෙන උත්තරම අරගෙන පෙන්නනවා.
ඊළඟට 206ට ගිහිල්ලා බලපුවාම සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගල දක්න ලැබේ. ඔව්. යමෙක් නොවසන්නේ යන්නේ එතකොට තවදුරටත් ඉස්සරහට යනවා. බිහිරෙක් අරගත්තොත් එතන මොකද්ද වෙන්නේ? හරි, ඒ විදිහට ඒ ඉන්ද්‍රිය නැති පුද්ගලයෝ අරගෙන ඒ තැනේදී පුද්ගල භාවය නැහැ කියන එක නැවත පෙන්වලා දෙනවා. ඊළඟට එතනින් නැවත එහෙම කියවනකොට පරවාදිය ලස්සන තව උදාහරණයක් අරගෙන බලන්න කොයිතරම් සූක්ෂ්ම විදිහට දුරට මේවා හිතනවාද කියලා. පරවාදිය අරගන්නවා දිවසින් දැකීම උදාහරණයට අරගන්නවා. හරිද? දිබ්බ චක්කු. එතනදී දැකීමක් නෙවෙන්නේ. සත්‍යත් පරමාර්ථ වශයෙන් පුද්ගල දන්නා ලැබෙයි නුකී දෝ. මහණෙනි, මම විසුද්ධ වූ මිනිසස ඉක්ම සිට දිවසින් චුතවන උපදන හීන ප්‍රනීත ස්වර්ණ දුර්වර්ණ සුගති ප්‍රාප්ත දුගති ප්‍රාප්ත සත්වයන් දන් දක්මි දන්මි භවතු විසින් වසාන වදාරන ලද්දේ නොවේද? සූත්‍රාන්තයක් ඇත්මේ මේ යෝ. ඇයි අර එකතැනක තියෙනවනේ පස්හාම්හං භික්ඛවේ දිබ්බේන චක්කුණා විසුද්ධේන අති කන්ත මානුසක්කේන සත්‍යේ චවමානේ උපජ්ජමානේ හීනේ පනිතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මූපගේ සත්‍යේ පජානාමීති ආදී වශයෙන් වෙන සූත්‍ර තියෙනවානේ. එහෙම තැනකදී මම දිවසින් මේ මිනිස්සු මෙතනින් චුත වෙලා දුර්ගත වෙලා ඒ විදිහට යන මිනිස්සු සත්වයෝ මම දන්නවා, මම දැකලා තියෙනවා කියලා බුදුහාමුදුරුවන්ගේ දේශනාවක් තියෙනවානේ. ඔව්. ඉතින් අන්න එහෙනම් බලන්නකෝ, එහෙනම් පුද්ගලයෝ ඉන්නවනේ. ඉතින් අර බලන්නකෝ, එයාට දිවසින් දැකලා හිතන් එයා කියනවනේ පුද්ගල භාවය තියෙනවා කියලා. දැක්කද? පරවාදියා සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රය එයාට සුදුසු විදිහට අර්ථකථනය දීලා මේ විදිහට එයා තර්කයේ ගොඩනගිනවා. මේක අහපුවාම පරවාදියා එම තර්කයේම අනිත් පැත්තට අහනවා. මහා මේ විදිහට තියෙන සූත්‍රාන්තය තියෙනවද? ඔව්, එහෙම සූත්‍රාන්තයක් තියෙනවා. එහෙනම් එහිදී භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු මිනිසස ඉක්මසිරි දිවසින් රූපේ දක්නාසේද පුද්ගලයා දක්නාසේ? ඒ දිවසින් බුදුහාමුදුරුව දකින්නේ රූපයද පුද්ගලයාද? ඒ වෙලාවේ ඒ බලන වෙලාවේ එතන තියෙන වර්තමාන රූපේද දකින්නේ? එහෙම නැත්නම් අතීත රූපයක් දැක්කනම් ඒ අතීත රූපයද? එහෙම නැත්නම් ඒ තැන සිටි පුද්ගල බවද දකින්නේ? රූපයයි දකින්නේ. දිවසින් දකින්නේ රූපය. හරිද? එහෙමනම් රූප පුද්ගල වේද, රූප චුත වේද, රූප පුදුනි වේද, රූප යථා කම්මෝපගත වේද? අන්න දැක්කද බලන්න, එම තර්කේ අරගෙන සකවාදියා ඒ මතය බිඳලා දාපු හැටි. ඒ අනුව දැන් අපි උනත් බලන්න ඕනේ යම් කිසි කෙනෙක් යමක් කිව්ව පමණින් එහි ඒ සූක්ෂ්ම ආකාරයටම එහි යථා ස්වභාවය අල්ලගන්න. දිවසින් දකින්න, ඔව් දිවසින් දකින්නවා තමයි. හැබැයි කුමක්ද දකින්නේ? රූපයයි දකින්නේ. මේ විදිහට අල්ලගන්න. ඔගොල්ලන්ට දැන් මේ විදිහට මේවා ඉගෙන ගත්තාම ඔගොල්ලන්ට ටීවී එකේ නිවුස් බලනකොට ටීවී එක පොළවේ ගහන්න නම් එපා ඉතින්. හොඳේ. ඇයි මේ වගේ සකවා මොනවාද පරවාදී යාගේ තියෙන චලවාදෙන් නෙමේද උත්තර දෙන්නේ? දැන් හිතලා බලන්න. ඊළඟට තවදුරටත් මේ කහනවා දිවසින් දකින්නේ රූපේද පුද්ගලයාද? භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු මිනිසස ඉක්ම සිට දිවසින් රූප දක්නාසේකද පුද්ගල දක්නාසේකද? පුද්ගලයාව දකින්න. එතකොට පරවාදියා කියනවා පුද්ගලයා දක්නාසේක කියලා. මොකද ඔහු හිතනවා පුද්ගලයා දැක්කයි කියලා. දැන් මේ තවත් ලබ්ධියකට අවස්ථාව අරගත්තා. හරිද? දැන් ඉස්සලා නැත්තම් ඒක විසඳුවන්නේ. මේ නැවත වතාවක් නැවත ලබ්ධියක් උගුරල අරගන්න හදන්නේ. පුද්ගල දක්නාසේක. අන්න යම් කිසි කෙනෙක් හිතනවා නම් රූප නෙමෙයි දිවසින් දකින්නේ පුද්ගලයා කියලා. හරි, ඒ සඳහා සූත්‍ර දෙය සත්‍යේ පස්සාමි. අන්න මම සත්‍යයයි දැක්කේ කියලා සමහර සූත්‍රවල කිව්ව එක මෙයා වැරදිට අරගෙන එතනදී කියන මේ සූත්‍ර තියෙන්නේ. එහෙනම් පුද්ගලයි දැක්කේ. අන්න බලන්න මේ සූත්‍රයේ අනුව මේ සූත්‍රයේ වචනය අල්ලගෙන දැක්කත් ඒ මතය නැවත වතාවක් මේ කතාවත්වයේදී ඉස්මතු කරලා පෙන්නනවා. එහෙමනම් එතකොට අහනවා රූපයේ පුද්ගල වෙනවද? ආයෙද ඒ විදිහට ඉතින් අරගෙන ඒක ඊළඟට කඩලා දානවා. දැමනු මේක දිවසින් දැක්කනම් ඒ දිවසින් දකිනකොට ඒ පුද්ගලයේ රූපයක රූපායතන රූප ධාතු නීල පීත ලෝහිත අවධාත චක්කු විඤ්ඤය වේද, ඇසෙහි ගැටේද, ඇස් සමුවටේද,
දිවසින් බලන වෙලාවට ඒක එහෙම වෙනවද? එසේ නොකිය යුතුමයි. අර ඒ විදිහට ඒක ඒ වාදයේ මත ඒ ලබ්ධි නිෂේධනය කරලා කියනවා. භාග්‍යතුන් වහන්සේ දිවසින් පුද්ගල දක්නා පුද්ගලම දක්නා ලැබී දෙකම රූප චක්කායතන රූප ධාතු වේද දෙකම නිල් වේද මේ පුද්ගලයි රූපයයි දෙන්නම දකින්නවා කියලා කිව්වොත් එහෙම. අර මං කිව්වේ ඒකනේ කෙනෙක්ට එක එක විදිහේ ලබ්ධි එක එක විදිහේ ලබ්ධි ගන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් රූපේමයි දිවසින් දකින්න. තව කෙනෙක් කියන්න පුළුවන් තව වෙලාවකදී නෑ පුද්ගලයයි දකින්න. තව කෙනෙක්ට කියන්න පුළුවන් නෑ රූපයයි පුද්ගලයයි කියන දෙකම දකින්නවා. දැන් ඒ අනුව තමයි මේ අනුയോഗ ඒ තැනට ගලපලා නැවත නැවත ප්‍රශ්නය මතු කරගෙන උත්තර දෙන්නේ. ඒ විදිහටයි මේක තේරුම් ගන්නට ඕනේ. මිසක් එකම ප්‍රශ්නේ නැවත අහන්නේ පිස්සුවට කියලා හිතන්න එපා. ඒ අලුත් වාදයක්, අලුත් ලබ්ධියක් එතන තිබිච්ච නිසා ඒ ලබ්ධියත් මේකට මතු කරගත යුතු නිසායි ඒ එකම විදිහේ අනුയോഗ නැවත නැවත අහලා එහෙම නැත්නම් එකම පුච්චාව නැවත නැවත අහලා ඒකට අර්ථකථන දීලා තියෙන්නේ. දැන් පුද්ගලයි රූපයයි දෙකම දිවසින් දකින්නවා කියලා කිව්වොත් එහෙමනම් රූප රූපායතනේ රූප ධාතු වෙනවා දෙකම නිල් වෙනවා ඒ විදිහට ඇවිල්ලා ඒක තර්ක කරලා පෙන්වන්න කොහොමද ඒක අයින් වෙන්නේ කියලා. මේ විදිහට අපි ගත්තහම චලවාදය කියලා කියන්නේ මොකක්ද? අන්කෙනාගේ වචනය දුරු කිරීමට, මකා දැමීමට, කපටිකමින් රැවටීමට, ලිස්සා යාමට අන්න ඒ වාගේ අර්ථයන් යෙදෙන ස්වභාවය තමයි චලවාදය කියලා කියන්නේ. මේකේ ඉංග්‍රීසියෙන් ඩික්ෂනරි දීලා තියෙන ෆ්‍රෝඩ්, ස්ටම්බ්ලිං වගේ වචනය. හරි. එතකොට ඒ වෙලාවට තමන් නිවැරදිව මේ දේ දන්නේ නැහැ. නමුත් තමන් ගත්ත ලබ්ධියෙන් අයින් වෙන්න කැමතිත් නැහැ. එහෙම වෙලාවට තමන්ට එල්ලවන ප්‍රශ්නය ඒ තැනට සුදුසු වචනයක් සුදුසු පිළිතුරක් දෙමින් lessala යන ක්‍රමේ තමයි චලවාදය කියලා මේ අරගෙන තියෙන්නේ. මේකට විරුද්ධ වෙන්නේ සකවාදියාගේ ධර්මවාදය. ධර්මවාදයේ හැම වෙලාවටම සූත්‍ර විනයට අනුගතව ධර්මානුකූලව සිදු කරන විග්‍රහය. එතනදී එවැනි තැනකදී එවැනි වාදයක් ඉදිරි එවැනි මතයක් ඉදිරිපත් කළ ලැබෙන ජය අපි කියනවා ධර්මානුකූලව ලැබූ දෙයක් කියලා. සකවා පරවාදියා විසින් යමක් ඉදිරිපත් කළ චලවාදයෙන් ලැබූ ජය ජයක් ලැබුණ කියලා එයා හිතාගන්න ජය අපි ඒකට කියනවා චලවාදී ජයක් කියලා. හරි. ඒ අනුව හැම වෙලාවකම ධර්මවාදී ජයක් තමයි අවසාන වශයෙන් අපි තේරුම් ගත යුතු වන්නේ. ඒක තමයි ජයග්‍රහණයට ගරගන්නට ඕනේ. ඒ අනුව අපි අද දවසේ කතාම ආරයි වෙලාවනේ. අපි අද දවසේ කතා කළා උපමාතෘක දෙකක්. ගති අනුയോഗ සහ උපාදා පඤ්ඤත්තානු යෝගය කියන අස් දෙක. මේවා ඇත්තටම බලන්න එහෙම විමසලා බලද්දි මේ උදාහරණ එතකොට තර්ක මතු කරන හැටි আদি ඒ වගේ තියෙන සුන්දරත්වය තම තමන්ම තේරුම් අරගන්නට ඕනේ. එතනින් පස්සේ අපිට එන්නේ කල්යාණ වග්ගය මට පේන විදිහට අපි ඒක ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ටිකක් තියෙනවා. අපි ඇත්තටම හරි මෙමින් මේ පාඩම් මාලාව කරගෙන යන්නේ. ඒ අනුව මම නැවත මතක් කරනවා පොත් තුන ඉවර කරගන්න නම් බැරි වෙයි. නමුත් යම් දුරකට හෝ අපි යම් කොහොම හරි පොත් තුන ඉවර කරමු. කාලය ගැන නොසලකා විභාගෙට යන අය ඇත්තටම පළවෙනි පුද්ගල කතාව නිවැරදිව හරියට ඉගෙන ගන්නට එතකොට අනිත් කතා ගැන යම් සාරාංශ මතකයක් තිබුණොත් ගලපලා අරගන්න පුළුවන්. හරි. ඒ විදිහටම තමයි පොත ගොනු කරලා තියෙන්නේ. පුද්ගලවාදයේ විතරයි දීර්ඝව විස්තර කරලා තියෙන අනිත්වා පිළියාලම් වලින් තියෙන්නේ. ඉතින් පුද්ගලවාදයේ හරියට පුද්ගල කතාව හරියට තේරුම් ගත්තා නම් එහි තර්කය යෙදෙන හැටි, උදාහරණ අරගන්න හැටි, ඒවා නිෂේධ කරලා තියෙන හැටි, ඊට සකවාදියා උත්තර දෙන හැටි, පරවාදියා පිළිතුරු දෙන හැටි මේ එක එක ඒවා ඒ විදිහට තේරුම් ගත්තා නම් පහසුයි. එහෙමනම් අද දවසේ පාඩම අපි මෙතකින් නවතිනවා. මොන හරි අදහස් එහෙම තියෙනවද ඉදිරිපත් කරන්නට? දැන් විශේෂ දෙයක් නැත්නම් අපි අද දවසේ පාඩම සමාප්ත කරමු. පැය දෙකකට ආසන්න කාලයක් අපි මේ අභිධර්ම සාකච්ඡාවක යෙදিলা. රැස් කරගත්තු සියලු කුසල් සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප හැම වෙනුවෙන් පරලෝසපත් යම්
ඥාතිවරයෙක්, ගුරුවරයෙක්, දෙමව්පියවරයෙක් මේ කුසල් බලාපොරොත්තුව සිටිනා. ඒ හැම දිනාටමත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වෙත්වා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් අජරාමර නිර්වාණය සඳහාම මේ සියලු කුසල් හේතු වේවා, වාසනා වේවා, උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි, අප්‍රමාණ පින් සර්. තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි සර්. ගොඩක් පින් සර්. ගොඩක් ප්‍රමාණ පින් තෙරුවන් තෙරුවන්. සරණයි සර්. මෙතනින්ම සැනසේවා. සාදු සාදු සාදු. තෙරුවන් තෙරුවන් සරණයි. සරණයි. තෙරුවන් සරණයි සර්. බොහොම පින්.